संपूरितामित पारमितबलेन विध्वंसियो किल किलेश समोह जालं तेनेव लंद अरहं अरहोति नामं वंदामि बुद्ध ममलं हदयेटपेत्त्वा समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवण कालो अयं भजन्ता धम्मश्रवण कालो अयं भजन्ता धम्मश्रवण कालो अयं भजन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स न भिक्खवे सुतवतो अरिय सावकस्स एवं होति किन्नुको किस्मिं सति किं होति किं सुम्पादा किं उम्पञ्जतीति। गौरवनीय महासंगरत्न अवसराई सदैवत वासनावंत पिन्नतुनि लॉस एंजेलिस बौद्ध विहारस्थाने ही मासिकव सिदु करन शील समादाने ही 2022 वर्षे ही सेप्टेम्बर मासे बिनर पुन पोहोदा वेनुएं सिदु करन शील समादाने आई अदमे पैवत्तेनि उदयसन सिदु करन धर्मदेशनावत ඊට සමගාමීව සිදු කෙරෙන බාන වැඩසටහනත් සිදු කරන්ටයි අප මේ බලාපොරොත්තු වන්නේ. සද්ධර්මය ශ්‍රවණය කරන ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් විදිහට සලකන්නට ඕන. ධර්මයෙන් සඳහන් වෙනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා. මිනිස් ආත්ම භාවයක් ලැබීම අතිශය දුර්ලභයි කියලා. මිනිස් ආත්ම භාවයක් ලැබුව විතරක් නෙවෙයි අපි පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබුවා. අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව හොඳ බුද්ධියක් සහිතව අපි ඉපදෙනවා. ඒ විතරක් නෙවෙයි කිච්චෝ බුද්ධහනං උපාදෝ කියලා සඳහන් කරනවා. සම්බුද්ධෝත්පාදයක් ලැබීම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ලෝකයේ ධර්මයේ තියෙන කාලෙක සුගතිය කීපදෙන ලැබීම ඊටම දුර්ලභ කාරණයක්. හැබැයි සම්බුද්ධෝත්පාද කාලයක් තිබුණට කෙනෙක් සුගතියක ඉපදුනාට විතරක් මෙය සාර්ථක වෙන්නේ නැහැ. එතැන් සිට රජපෞලක කෙනෙක් ඉපදෙන්න පුළුවන්. රජ කෙනෙක් වෙලා නැත්නම් රජිනක් වෙලා ඉන්න පුළුවන් අවුරුදු 70ක් 80ක් 90ක්. ඒත් සද්ධර්මය නොවැසුවතින් එයා මේ යන්නේ අබුද්ධෝත්පාද කාලයක. ඔබ විශ්වාස කරනවද? කොයිතරම් අභාග්‍යයක්ද කියලා බලන්න. රජමාලිගාවක ලෝකයේ ඉහළම සුපිරි සම්පත් විඳින්මින් ඉඳලා එයා මිය යන්නේ චතුරාර්ය සත්‍ය නොවසා නම් එයා සම්පූර්ණ මිය යන්නේ අබුද්ධෝත්පාද කාලයක. ඉතින් එහෙම කල්පනා කරලා බලනට හිතන ඔබ කොච්චර වාසනාවන්තද කියලා. ඔබ මේ අවස්ථාවේ ලැබපු මේ තත්ත්වය ගැන ඔබ හිතනවාද දන්නේ නැහැ. ඔබට ඇදැමිට භෞතික වාසයෙන් යම්කිසි කෙනෙක් ඉහළ සම්පත් විඳිනකොට
ඔබට ඔබ ගැන ඇතැමිට දුකක් ඇති වෙනවා, හීනමානයක් ඇති වෙනවා. අනේ මට ඒ වගේ සම්පත් නැහැ නේ කියලානේ. නමුත් පින්වත්නි ඔබ අප හැම දෙනාම මේ ඉඳගෙන ඉන්නේ මහා නිධානයක. සම්බුද්ධ ශාසනයක් තුළින් අපට ලැබෙන සත්‍තිස් බෝධිපාරසික ධර්ම නැමැති මහා නිධානයක් උඩමී අපි ඉන්නේ. අනේ නිධානය ළඟදී අපි කිසිසේත්ම දිලිඳු නැහැ, දුප්පත් නැහැ. අපි හුඟක් වාසනාවන්තයි. අනේ වාසනාවන්ත බව තීරණය වන්නේ කිච්ඡං සද්ධම්ම සවණං කියන කාරණයෙන් ප්‍රතිඵල ලබා ගත්තොත්. සද්ධර්ම ශ්‍රවණය කිරීම දුර්ලභයි කියන කාරණයෙන් නිසිඵල නෙලා ගත්තොත් තමයි අපි සැබෑ ලෙසම අපේ ජීවිතයේ ප්‍රතිඵල නෙලා ගන්න වෙන්නේ. අනේ සඳහා ඊටම නොනින් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ලෝකේ බොහෝ දිනෙක පින් කණ්ණාමයේ උණුවක් දේවල් කරනවා. සුගතිගාමි වීම සඳහා කාරණා සිදු කරනවා. ඒක බුද්ධෝත්පාද කාලයෙන් අපට ලැබෙන එක්තරා ප්‍රතිලාභයක්. නමුත් පින්නතුනි සුගතියක් ලැබීම විතරක් නෙවෙයි අප මෙවැනි කාර්යක සිදු කරන්නට ඕන. බුදුදහමේ තියෙන ඉතාම වැදගත්ම ගැඹුරුම කාරණා ඉතාම නුවණින් සංවේදීව සිහියෙන් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. අප සැබෑලෙසම ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ සුගති යන මාර්ගය අසා දැන ගැනීම විතරක් නෙවෙයි. ඒ ධර්ම දේශනාව තුළ දුක නැත්තම් දුක් සත්‍ය පැහැදිලි වෙනවාද? ඒ දුකේ නිදහස් වෙන මාර්ගය ධර්ම දේශනාව තුළ පැහැදිලි වෙනවාද කියන කාරණේ මතයි එය සැබෑලෙසම ධර්ම දේශනයක් වෙන්නේ. ඒ දේශකයා තමයි ධර්ම කථිකයෙක් වෙන්නේ. එහෙම නැත්තම් කිසිසේත්ම අපට ධර්ම කථිකයෙක් වෙන්න බෑ. කථිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්ම කථිකයෙක් වෙන්න බෑ. ධර්ම කථිකයෙක් වෙන්න නම් ඒ දේශනාව තුළ ඒ දේශනාව කරන්නේ බොහෝ දීර්ඝ කාලයක් දවසක් වෙන්න පුළුවන්. ඒ දේශනාව කරන්නේ පැයක් දෙකක් වෙන්න පුළුවන්. ඒ දේශනාව කරන්නේ විනාඩි දෙකක් වෙන්න පුළුවන්. අපට ලැබෙන කාලය කොයිතරම් ප්‍රමාණයක් වුණත් ඒ කාලය තුළ උපරිම ලෙස දුකත් දුක නිදහසීමේ මාර්ගයත් පැහැදිලි කරන්න ඕන. ධම්මකථික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තාම පැහැදිලිව මේ කාරණය පැහැදිලි කරනවා. ධර්මකථිකෙක් වෙන්න නම් දුකත් දුක නිදහසීමත් දේශනා කරන්න ඕන කියලා. මේ ධර්මයේ පින්නතුනේ දුකත් දුක නිදහසීමත් කියන කාරණේ ඊටාම සියුම් කාරණයක්. මේක සරල නෑ පින්නතුනේ. මේක ඊටාම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙකුට විතරයි මේක ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් කොයි බණ ඇහුවත් හරිය හොඳ බණක් කියලා යන්න පුළුවන්. ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් බණ ඇහුවත් පින්කම් ටිකක් කළා සුගතිගාමිනේ යන්න පුළුවන්. නමුත් මේ හේතුඵල දහම දුකේ නිදහස් වීමේ මාවත අපට තේරුම් ගන්නට අවස්ථාව ලැබෙන්නේ. එක්තරා අවස්ථාවක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා දැක්ක ලිච්ඡවි කුමාරවරු සටන් ක්‍රම පුරුදු වෙනවා. දුන්නෙන් විදින ආකාරය පුරුදු වෙනවා මේ ස්වාමීන් වහන්සේලා දැක්කා. කොහොමද මේක පුහුණු වෙන්නේ? එක කුමාරෙක් ඈතින් තියලා ඒ කුමාරයාගේ ඔළුව උඩ කිසියම් ගෙඩියක් පොඩි ගෙඩියක් තියලා තියෙනවා. අඹ ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක් වගේ දෙයක් ඔළුව උඩ තියලා තියෙනවා. මීටර් 100කට වඩා ඈත ඉඳලා කෙනෙක් ඉලක්කයට අර ගෙඩියට විදින්න ඕන. බලන්න කොච්චර අනතුරුදායක දෙයක්ද කියලානේ. පොඩ්ඩක් හරි ඊතල එහෙම වුණොත් ජීවිතයක් හානි වෙනවා. මෙහෙම තමයි පුහුණු කරන්නේ, දුනු පුහුණු කරන්නේ. එතකොට මේක දැකලා මේ ස්වාමින් වහන්සේලා පුදුමයටපත් වුණා. මේ ලිච්ඡවි කුමාරවරු කොයිතරම් දක්ෂද කියලා. අරතරම් ඈත ඉඳලා කෙනෙක්ගේ හිස උඩ තියෙන ගෙඩියකට ඊටාම ඉලක්කයට ඊතලෙන් විදින එක ගැන මේ ස්වාමීන් වහන්සේලා විස්මයටපත් වුණා. මේ සිද්ධිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඔයි කාරණේද අමාරු? යම් කෙනෙක් රාත්‍රී කාලයේහි ඔයි වගේම දුර ඈත දුරක අස්වැයෙක්ගේ අස්වලොමක් එල්ලලා තියෙනවා. යටට බරක් දාලා අස්වලොමක් එල්ලෙලි තියෙනවා. රාත්‍රී ඉතාම අන්ධකාර වෙලාවේ. මේ අන්ධකාර වෙලාවේ විටින් විට විදුලි කොටනවා, අකුණු සැරවදිනවා. අන්නේ අකුණු සැරවදින ඒ ක්ෂණික මොහොතෙහි අර වගේම දුනු පුහුණු වෙන කෙනෙක්
අර අස්වලමට විදින්නට ඕන කොහොමද විදින්න ඕන අර අස්වලම හතට පැලිල යන විදියට අස්වලෝමය හතට පැලිල යන විදියට අර රාත්‍රී අන්ධකාරයේ ඉතාම ක්ෂණිකව ලැබෙන ආලෝකය ප්‍රයෝජනට අරගෙන අරකට විදින්න ඕන බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි මේ ලිච්ඡවි කුමාරවරු මේ වන පුහුණුවද අමාරු මේ අස්වලම හතට විදල යන විදියට පැලිල යන විදියට විදින එකද අමාරු කියලා මේ රාත්‍රී කාලේ ඉතාම සුළු වේලාවෙන් ලැබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි අර ලිච්ඡවි කුමාරවරු විදින එක මොකද්ද මේක නී අමාරු වැඩේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේ සඳහන් කරන මහණෙනි ඊටත් වඩා අමාරුයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න එක කියලා දැන් චතුරාර්ය සත්‍ය කිව්වහම දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කිව්වහම අපි දහම් පාසල යන කලින් ඉඳන් පාඩම් කළානේ නේ අපි විභාගවලට ඉහළින් ලකුණුත් ගත්තා අපි චතුරාර්ය සත්‍ය දන්නවා කියලා හිතන් හිටියනේ දුක්ඛ සත්‍ය කියන්නේ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ මේ කාරණා ටික සමුදය සත්‍ය කියන්නේ යායන් තණ්හා පෝනෝ භවික ආනන්ද රාග සාගතා කියන කාරණා විතෘෂ්ණාව නිරෝධ සත්‍ය කියන්නේ යෝ තස්සායේ වාසය සිවිරාග නිරෝධා ආදි වශයෙන් කියන නිරෝධේ මාර්ග සත්‍ය කියන්නේ අයමේ වාරිය අටංගික මග්ගෝ හරිම ලේසි අපි විභාගෙට ලකුණුත් ගත්තනේ හොඳටම අපි හිතනවා මේක ඉතාම සරල දෙයක් කියලා නමුත් පින්නොතින අපි හිතන තරම් මේක සරල දෙයක් නෙමෙයි මේ උපමාවෙන් පේනවා කොයිතරම් තීක්ෂණ බුද්ධියකින් අපි ඉන්න ඕනද මේක තේරුම් ගන්න කියලා සඳහන් වෙනවා ධර්ම දේශනාවක් කරද්දී කොයිතරම් සංවේදීව කොයිතරම් සීයෙන් ඉන්න ඕනද කියන කාරණේ මේක පින්නොතුනි ඉතාම සියුම් දෙයක් ඒ නිසා කියන්නේ පටිසෝතගාමී නිපුණන් දුද්දසං අනුන් කියලා මේක උඩුගම් බලන දෙයක් මේක බුද්ධියට ගෝචර වෙන දෙයක් මේක අවබෝධ කරගන්න අමාරු දෙයක් මේක ඉතාම තීක්ෂණ සියුම් දෙයක් අනේ නිසා තමයි අපේ බුද්ධිය වර්ධනය වීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය වන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම ඒ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවත් එක්කම ස්කන්ධ පංචකය තේරුම් යනවා පටිසම්පාදේ තේරුම් යනවා ඒ විතරක් නෙවෙයි මාර්ග සත්‍ය අරසිංහික මාර්ගය එහෙත් විශේෂයෙන්ම සතිමත් බව පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති වෙනවා ඒත් එක තමන්ගේ අභ්‍යන්තර ලොකු උනන්දුවක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා මේක ප්‍රැක්ටිස් කරලා ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්න ඕන කියලා අපේ අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති නොවුනා නම් ඒ කියන්නේ අපිට මේක තේරුල්ල නැහැ කියන එක පින්කම් කරන්න පුළුවන් ලකෝ දාන ආදී පින්දහම් කරන්න පුළුවන් නමුත් මේ ආධ්‍යාත්මික ගමන් මගේ විශේෂයෙන්ම සතිමත් බව සම්මා සතිය සතිපට්ඨානෙ වඩන්න කොයිතරම් අපි කැප වෙලා ඉන්නවාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ අවබෝධය ලැබිලා සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන කාරණයට આવති බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තෝ ධර්මය අවබෝධය ගැන විශ්වාසනීයත් ඇතිවීම මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමන මේ ළඟට ඇති වෙන දේ තමයි වීරිය කියන එක ඊට පස්සේ සතිමත් බව සමාධිය ප්‍රඥාව සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ධර්ම ශ්‍රවණය කිරීම පින්නතුනි සම්පූර්ණ විමුක්ති මාර්ගය විමුක්ත ආයතනය ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම විමුක්තිය ඇති වෙන්නට ඕන කෙලෙස් වලින් සිත මිදීම ඇති වෙන්නට ඕන බොහෝ විට අපි හිතන් ඉන්නේ ධර්ම ශ්‍රවණය කළ ඉවරවට පස්සේ අහනවා හාඳුනේ අපි මොකද කරන්න කියලා මොකද ප්‍රැක්ටිස් කරන්න කියලා අහනවා මුළු ධර්ම දේශනාව තුලදීම කියන්නේ ප්‍රැක්ටිස් එකමයි ධර්ම දේශනාව තුල හිත දිගටම අරන් යන්නේ ප්‍රැක්ටිස් එක තුලමයි එහෙම කළ ඉවරවට පස්සේ අහනවා මේක වඩන්න අපි මොකද කරන්න ඕන කියලා එහෙම වෙන්න බෑ පින්නතුනි ධර්ම දේශනාවක් නම් ඒ ධර්ම දේශනාවම හිත වැඩෙන ක්‍රමයක්. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මය ලැබෙනවා නම් යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. ධර්මදානෝ ප්‍රතිපත්තිය ඇති වෙනවා. මේ හතරම පින්නතුනේ නැතැම් විට එක මොහොතෙම ඇති වෙනවා සමහර අයට. බාහ්‍ය දාරු කිරිවැණි අයට මේ හතරම එක විට මොහොතේ එක මොහොතේ හම්බ වුණා. පොකුසාදී වැණි අයට
පස්වග මහණුන්ට සරුවත් මොග්ගලන් ආදී ස්වාමින් වහන්සේලාට මේ කරුණ හතරම එකම මොහොතේ ලැබුණා. සමහරට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා සද්ධර්ම ලැබිලා කාලයක් යන්න පුළුවන් ප්‍රැක්ටිස් එකේ ඉන්න. නමුත් මේ හතර මේකට සම්බන්ධය පින්නතුනි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ මනස ටිකෙන් ටික දියුණු වෙන්නට ඕන. මේ ධහම ගැන අවබෝධය ලැබිලා ඒ ධහම තුලම අභ්‍යන්තර දියුණුවක් උනන්දුවක් ඇති වෙලා තමන්ගේ සිහිය නුවණ අඛණ්ඩව ඒ ධර්ම දේශනාව තුලදීම දියුණු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ ධර්ම දේශනාව විමුක්තායතනයක් වන්නේ. ඒ විතරක් නෙවෙයි දේශනා කරන ධර්මය දේශක යනන් වහන්සේටත් විමුක්තායතනයක් වෙනවා. ධර්ම දේශනාවත් විමුක්තායතනයක් විදිහට සලකනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත නිකායෙහි අභිසමය සංයුත්තේ එන ද්විතීය අරිය ශාවක සූත්‍රය. අභිසමය සංයුත්තේ කියලා කියන්නේ හේතුඵල ධම පිළිබඳව නැත්නම් පටිච්චසමුප්පාදයේ පිළිබඳව විග්‍රහ වන දේශනා ඇතුළත් කොටස සංයුත නිකායෙහි. අභිසමය සංයුත්තේ අවබෝධය පිළිබඳව කරුණ ඇතුළත් වන සූත්‍රය. ආර්ය ශාවක සූත්‍රය මේ පඨම ආර්ය ශාවක සහ ද්විතීයි ආර්ය ශාවක කියලා දෙකක් තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ ද්විතීයි ආර්ය ශාවක සූත්‍රය. ආර්ය ශ්‍රාවකයා කියන එක බුදුදහම තුල නිතර සාකච්ඡාවට භාජන වෙනවා. සුතම ආර්ය ශාවකෝ අසුතම පුතුජනෝ කියලා. මේ ශාසනයේ ප්‍රධාන වශයෙන් තුන් ගොල්ලා ඉන්නේ. ඒ තමයි ප්‍රතඥන සේක අසේක කියලා. පෘථග්ජන ඉන්නවා සේක අසේක කියලා ඉන්නවා. මේ සේක සහ අසේක කියන කාරණා දෙක අයිති වෙනවා සුතවා කියන කොටසට, ශ්‍රුතවත් කියන කොටසට. පෘථග්ජන කොටස අයිති වෙන්නේ අශ්‍රුතවත් කියන එකට. හැබැයි ඒ අශ්‍රුතවත් පෘථග්ජනයන් අතරින් උනත් ධර්මයක් හොඳට ශ්‍රවණය කරලා අපි වගේ කල්යාණ සීලවා කියන නැත්නම් අපි කල්යාණ පෘථග්ජන කියලා කියන්නේ අන්නේ මට්ටමට අපට ඉහළ තලයකට එන්න පුළුවන්. සුගතිය තහවුරු කරගෙන ධර්මයේ ගවේෂණය කරමින් වඩ වඩාත්ම වේගවත්ව ශ්‍රද්ධාවට ධර්මයට ආරස්කංගික මාර්ගයට පිවිසෙමින් ගත කරන විදියට. මේ සූත්‍රයෙන් ඊටම වැදගත් කාරණයක් සඳහන් කරනවා. මොකද සඳහන් වන්නේ න භික්ඛවේ සුතවතෝ අරිය ශාවකස්ස එවං හෝති. මහණෙනි ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔය වගේ දෙයක්ද? ඒ තමයි කින්නකෝ කිස්මින් සතේකින් හෝති. කිම කුමක් ඇති කල්ලි කුමක් වෙනවද? ඒ වගේම කිංසු පාදා කින් උපජ්ජති. කුමන දෙයක හට ගැනීමෙන් කුමක් හටගනීද කියන මෙන්න මේ ප්‍රශ්නය ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාට ඇති වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සංස්කාර ඇති කල්ලි කුමක් ඇති වෙනවද? විඥාන ඇති කල්ලි කුමක් ඇති වෙනවද? නාම රූප ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? සලආයතන ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? ස්පර්ශ ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? වේදනාව ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? තෘෂ්ණාව ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? උපාදාන ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? භව ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? ජාති ඇති කල්ලි මොකක්ද ඇති වෙන්නේ? ජරා මරණ හට ගැනීම කොහොමද ඇති වෙන්නේ? මෙන්න මේ ගැන ශ්‍රුතවත් ආර්ය ශාවකයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි කුමක් දුරු කළ කල්ලි කුමක් දුරු වෙනවද? නැත්තම් කුමක් නැති කල්ලි කුමක් නැති වෙනවද? මෙන්න මේ ගැන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ප්‍රශ්නයක් හටගන්නේ නැහැ කියලා. නැත්තම් සංස්කාර නැති කල්ලි කුමක් නැති වෙනවද? විඥාන නැති කල්ලි කුමක් නැති වෙනවද? නාම රූප නැති කල්ලි මොකක් නැති වෙනවද? මෙන්න මේ වගේ පටිච්චසමුප්පාදයේ අංග ගැන ඔහුට නැතිවීම ගැන සැකයක් නැහැ. මෙන්න මේ දෙපැත්ත ගැන ඔහුට අවබෝධයක් ලැබෙනවා. දුකේ හට ගැනීම හා දුකේ නිරෝධය ගැන මේ කියන්නේ. ඉති ඉමස්මින් සති දං හෝති ඉමස් උප්පාදා ඉදං උපජ්ජති කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ හට ගන්නවා, මේ නැති කල්ලි මේ නිරුද්ධ වෙනවා කියන එක. ඒ වගේම මේ නැති කල්ලි මේ නැති වෙනවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණේ.
ඒ මොකද කියන්නේ? දුක්ඛ දුක්ඛ නිරෝධේ. මේ ඇති කල්ලේ මේ ඇතිවෙනවා කියලා කියන්නේ දුක්ඛ සමුදය. මේ නැති කල්ලේ මේ නැතිවෙනවා කියලා කියන්නේ නිරෝධ සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් කරණ දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්නේ. මොනවද ඒ? දුකත් දුක නිදහසීමත් විතරයි කියලා. ඒ වගේම යමක් ඇති වෙන්න තියෙනවා නම් ඇති වෙන්නේ දුක, නිරුද්ධ වෙන්න තියෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකයි කියලා. යමක් ඇති වෙනවා කියන්නේ මොකද්ද? අපේ ඇසට රූපයක් දැකලා රූපයක් තියෙයි කියලා කියනවා නම්, කනට ශබ්දයක් ඇහලා ශබ්දයක් තියෙයි කියලා කියනවා නම්, නාසයට ගඳ සුවඳ දැකලා සුවඳක් තියෙයි කියලා බාහිර හිතාගෙන ඉන්නවා නම්, අපේ හිතේ රූපයක් මැවෙනකොට යමක් හිතෙනකොට රූපයක් එක්කනේ එන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ ඔබේ හැට යමක් පේනකොට රූපයක් නේ මතක් වෙන්නේ ඔබට. මේ බණ කියන හාමුදුරෝ හොයම්ස පුද්දල ගැන ඔබට හිතෙනවා. මේ කారణ ඇහෙනකොට යම් කිසි දෙයක් ගැන ඔබ චිත්‍ර රූපම ආව ගන්නවා. ඇත්තට මේ මොකද්ද මේ? මේ දුක සමුදය සත්‍ය. භවය තුලින් එකේ ලක්ෂණය මේ. එතකොට දුක නිරෝධය කියන්නේ මොකද්ද? මේ ඇසට රූපය පේනකොටම අපි දැක්කොත් මේ දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මා දකින්නේ, මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ. ඒ මනෝවිඤ්ඤාණයත් ඒ තැනම විපස්සනා කරනවා නම් ඒ මනෝවිඤ්ඤාණය දිගට යන තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොත හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියලා දැක්කොතින් ඔව් දුක නිරෝධයේ ඉන්නේ. එතකොට බලන්න ජීවිතේ වැඩිපුර ඉඳලා තියෙන දුක සමුදයද නිරෝධයද? දුක නිරෝධය ඉඳලම නැන්නේ බලන් ගියාමනේ. ඉඳලම තියෙන දුක සමුදයම තමයි. දුක සමුදය කියන්නේ මොකක්ද එහෙනම්? ලොකෝ තෑගි භෝගට යුත් එකයි වාසය කළ තියෙන්නේ. මොනවද ඒ? ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දෝමන සුඛය අසමෙන්න තෑගි ටික. ඔබේ ඇසට රූපයක් පේනකොට මේ පේන්නේ දැන් තියෙන රූපය මම මේ දකින්නේ කියලා හිතුවොත් ඔබට නොමිලේම බෝනස් ටිකක් ලොකු තෑගි ටිකකුත් එක්කයි හම්බෙන්නේ. නිකන් නවත්තන්නේ නැහැ ඔබ. මේ ඉස්සරහා රූප පේනවා දකිනවා මේ වෙලාවේ තියෙනවා කියන්නේ භවය කියන එක. භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතකොට ශ්‍රුතවත් ආරිය ශ්‍රාවකයෙක් කියන කාටද? ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෙක් කියන්නේ මෙන්න මේ දුක සහ දුකේ නිරෝධය දකින කෙනා. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස, සිතට සිතිවිලි, මෙන්න මේ දේ තමන්ට මුල් අත්දැකීම විදියට විපාක මට්ටමේ ස්වභාවය නැත්තම් දුක්ඛ සත්‍ය ජීවිතය තුළට සම්බන්ධ වෙනකොට ඒ දුක්ඛ සත්‍ය දුකක් කරගන්නවද, දුකෙන් නිදහස් වීමක් කරගන්නවද කියන කාරණය. ඇසට රූපයක් පේන එක වරදක් නෙවෙයි. ඒක විපාකයක්. ඇහැට රූපයක් පේනවා, ඒ රූපය පේනකොට බාහිර රූපය තුළ හිත බැස ගන්නවා, ඒ නිසා ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා බුදුදහමෙන් දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියනවා නම් එහෙනම් උපතින්ම අන්ධයන් බිහිරන් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකයේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. මේ ලස්සන දේ අපි මේ ලබන්නේ ලොකු පිනකට. කර්මයේ ආනිසංසයක් විදියට. ඒ අපි ඇහැට රූපය සම්බන්ධ වෙන මුල් අවස්ථාව දුකක් අසපක්කත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක රාගයක්වත් ద్వේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි.
ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගත මට්ටමේක. ඒක පකති පරිසුද්ධ මිදං චිත්තං කියනවා ප්‍රകൃතියෙන් මේක පිරිසිදු විඥානයක් යවස්ථාවෙදී. අන්නේ ප්‍රകൃතියෙන්ම පිරිසිදු විඥානය අපි හඳුනා නොගත්තොත් අපි ඒ නිරුද්ධ වෙන විඥානය නැත්තම් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී විපාක මට්ටමේ විඥාන ටික අවිද්‍යාසගතව ගත්තොත් මොකද වෙන්නේ? ඒ රූප ආදී ස්කන්ධ පංචකය නිකන් වෙන්නේ නැහැ. රූප උපාදානයක් වෙනවා. වේදනා උපාදානයක් ආදී වශයෙන් උපාදාන උපාදාන ස්කන්ධ පංචකයක් තමයි අපි ගොඩනගා ගන්න. එහෙනම් මේ අසා දැනගත්තු දේ වේගයෙන් අපි පුහුණුවතුල ඉන්න නම් ඊටාම වේගවත්ව සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න ඕන. නැත්නම් අපි පරාජ වෙනවා. අපි පරාජයටපත් වෙනවා. කිසියම් වේගයකින් වාහනයක් යනවා නම් අපි කියමු පැයට සැතපුම් 75ක වේගෙන් යනවායි කියලා. ඒ වේගෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට යමක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිත් ඒ පැත්තට ඒ වේගෙම යන්න ඕන. එහෙම ගියොත් අපට යාට මොන හරි දෙන්න විතරක් නෙවෙයි, යා වාහනයක යනවා නම් අපේ වාහනේට ඕන නග ගන්නත් පුළුවන් යා. අන්නේ වගේ නිතරම ඇසට රූප දකිනවා, කනට ශබ්ද මේ ආදී ඉන්ද්‍රිය පංචකයට නැත්තං ඉන්ද්‍රිය හයට ස්කන්ධ පංචකයන් ගොඩ නැගෙමින් ඉන්නේ. අන්නේ ඒ දේ හට ගන්නකොටම අපි වේගවත්ව සතිමත්ව ඉඳිමින් සමත විදර්ශනා දෙකේ හිටියොත් තමයි මෙන්න මේ අභිෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් තම විශිෂ්ටතම ඥාණයෙන් යමක් වඩන තියෙනවා නම් වඩන තියෙන්නේ මොකද්ද? සමත විදර්ශනා දෙක කියලා. මේක පිනුතුනේ සරල නෑ. මේකට ලොකු කැපවීමක් කරන්නට ඕන. මේකට ලොකු ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. මේ දුකේ නිදහස් වීම මාර්ගයෙන් පැහැදිලි දැක්මක් තියෙන කෙනාට විතරයි සතිමත් බව දිනු කළා සමති දර්ශනාවේ ඉහළ දිනුවකට පත් වෙන පුළුවන්කම තියෙන්නේ. මේ දක්ෂතාවය අපේ නැතුණාම තමයි අපි ඊට වඩා පල්ලෙහා ස්ථානවලට යන්නේ. අනේ ලෝකෙට සේවය කරන්න ඕන, දන් දෙන්න ඕන, මිනිස්සු දුකෙන් ඉනකොට බලාගෙන ඉන්න බෑ. ඒ කතා ටික ඔක්කොම කියලා පල්ලෙහාට බහින්නේ මෙන්න මෙතන තියෙන දක්ෂතාවය නැති හින්දා. හැබැයි එකෙන් කියන්නේ දන් දීම නරක දෙයක් කියලා නෙමෙයි කියන්නේ. ඒව දැන් කරන විදිහටම කරන්න. පොඩ්ඩක් අත අඩු කරගන්න එපා. හැබැයි ඒ කරන සියලුම දේවල්ට වඩා ඉහළම තලයකට සමත විදර්ශනා දෙක තියාගන්නට ඕන. සතිමත් බව පුහුණු කරන්නට ඕන. විශේෂයෙන් සති නිමිත්ත. එහෙදී සඳහන් වෙන ආකාරයට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුලින්දිමින් මේ ලෝක යථාර්ථය අඛණ්ඩව දකින්න හුරු වෙනට ඕන. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම සිහිමත් වෙන්නට ඕන, සතිමත් වෙන්නට ඕන. ඒ සති නිමිත්ත පුහුණු කරාට පස්සේ අපි දන්න ඉහළම කාරණය සති නිමිත්තට එකතු කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන සතිමත් වර්තමානින් ඉන්න පුළුවන් නම් ඒකට දක්ෂ වෙච්ච කෙනෙක් තමන් දන්න ඉහළම ධර්ම කාරණය මෙතන රීප්ලේස් කරනවා, සම්බන්ධ කරනවා. ඔබ කැමති බුදුගුණ භාවනාව නම් මේ සති නිමිත්තත් එක්ක බුදුගුණ භාවනාව වඩනවා. ඔබ කැමති මෛත්‍රී භාවනාව වඩන්න නම් සිහිය වර්තමානයේ තියාගෙන සියලු සත්ත්ව සුවපත් වෙත්වා කියලා වඩනවා. ඔබ කැමති ආනාපාන සතිය නම් මේ විදිහට පරිමුඛං සතිය නොබට්ට වෙත්වා සෝ සතෝ වාස සතිය සතෝ පස්ස සතිය
දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති ආදී වශයෙන් සඳහන් කරපු විදිහට ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ රස සම්බකය පරිසංවේදී පස්සම් බයං කාය සංඛාරම් පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඒ වගේම චිත්ත සංඛාර පරිසංවේදී පස්සම් බයං චිත්ත සංඛාරම් මේ ආදී වශයෙන් ආනාපාන සතිය පුහුණු කරමු ඔබ වඩාත්ම දක්ෂ කෙනෙක් නම් ඔබ සුභග කෙනෙක් නම් ඔබ කැමති නම් ඔබේ IQ එක වැඩි කියලා කියන්න ඔබේ නැත්තම් ඉන්ටෙලිජන්ස් ක්වෝෂන්ට් එක වැඩි කියලා ඔබ කියන්න කැමති නම් සංවේදනික බුද්ධිය මෙන්න ඔබට ඒක ඔප්පු කරන්න තියෙන ස්ථානය සතිමත් බව දිනු කරන්න. ඒ සතිමත් බව ඉඳගෙන ඉහළම දේ මොකද්ද? මේ ලෝකයේ පහළ වෙන සුභගම කුද්දල කරන්නේ මොකද්ද? දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, පඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ඇහැට රූපයක් පෙනිලා හඳුනා ගන්නකොටම දන්නවා. ඒකට පාදක වෙච්ච ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංචේතන මේ සියලක්ම නිරුද්ධ වෙලා මන් දැන් මේක තේරුම් ගන්නේ ආයතන දෙකකින් මන ආයතනයයි ධම්ම ආයතනය ආශ්‍රයෙන් මම මේක තේරුම් ගන්නේ මේ වෙලාව ස්කන්ධ පහක් නෙවෙයි ස්කන්ධ හතරකින් මම මේක තේරුම් ගන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරෙන් මම මේක තේරුම් ගන්නේ මේක මම ධාතු දෙකකින් තේරුම් ගන්නෙ. මනෝ විඥාන ධාතුවයි මනෝ ධාතුවයි කියන දෙකෙන් මම මේක තේරුම් ගන්නෙ. ධම්ම ධාතුවයි කියන දෙකෙන් තේරුම් ගන්නෙ. මෙන්න මේ වශයෙන් තමන්ට තමන් ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා. බාහිර රූපයේ පේනකොටම බාහිරට නෙවෙයි නැඹුරු වෙන්නේ අභ්‍යන්තරේ බලන්නේ. තමන්ගේම මනෝ විඥානයේ හට ගැනීම නිරෝධය දකින්නේ. මේ Nirodhe dakimin taman tanak innawa nam mataka tiyana oba inne loku nelum malakuda kiyala mege sihi karemin oba piyawarak tiyana nam me mihi mata e tabana hama piyawarakama obe pingwanta piyawara piliganna nelum mal pipenawa kiyala mataka tiyaganna oba me aarya bhumiya weta gaman karana aarya shravakaye සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ පිවිතුරු මාර්ගයක් අපට බුදුරජාණන් වහන්සේ අතිශය දීර්ඝ කාලයක අනාවරණයක පරිේශනයක ප්‍රතිඵලයක් විදියට මේ මහා සාගරයේ නැමැති මේ ලෝකය තුල කිමිදිලා සාගර පතුලේ තියෙන මහාර්ග වස්තුන් සතර සතිපට්ඨාන ඇතුළු මේ අනර්ග වස්තුන් මහසයුරෙන් උඩට ගොඩ අරගෙන තියෙනවා. කල්ප ගානක කරපු ජීවිත පරිත්‍යාගයක කැපවීමක ප්‍රතිඵලය මේ. ඒ දේ අරගෙන උඩට ගෙනල්ලා අපට දීලා තිබෙද්දී අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් කොයිතරම්නම් අභාග්‍යයක්ද පින්නතුනි. ඒ නිසා මේ තරම් වටිනා දෙයක් අපට ඉදිරිපත් කරලා තියෙනවා. අන්නේ දෙය ගැන පැහැදිලි දැක්මක් ඉදිරිපත් කරන සූත්‍රයක් මේ ဒုတိය ආර්ය ශ්‍රාවක සූත්‍රය. ආර්ය ශ්‍රාවකයාට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද කුමක් ඇති කල්ලි කුමක් ඇති වෙනවද? ඒ වගේම කුමක් නිරෝධ වීමෙන් කුමක් නිරෝධ වෙනවද කියන කාරණේ. ආරිය ශ්‍රාවකයාට ගැටලුවක් ඇති වෙන්නේ කුමක් ඇති කල්ලි කුමක් ඇති වෙනවද කුමක ඉපදීමෙන් කුමක් ඉපදෙනවාද කියන එක ගැන ගැටලුවක් නැහැ. ආරිය ශ්‍රාවකයාට ගැටලුවක් නැහැ කුමක් නැති කල්ලි කුමක් නැති වෙනවද කුමක් නිරුද්ධ වීමෙන් කුමක් නිරුද්ධ වෙනවද කියන කාරණේ. ඒ කියන්නේ මේ පටිසම්පාදයේ අංග ටික. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපං ආදී කියන මේ කර්ණාටික. පින්නොතින වෙන මෙතෙනි තමයි චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි දැක්මක් අපට එන්නට ඕන. දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා.
සමුදය කියලා දෙයක් තියෙනවා. සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙයක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා දෙයක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. අර අපි කියවනේ රාත්‍රියේ කාලයේ අසලොමකට විදලා හතකට පැලෙන ආකාරයට විදිනවා කියලා. අන්නේ තියුණු බුද්ධිය මෙන්න මෙතෙන්දී පාවිච්චි කරන්න ඕන. ඔබ දක්ෂණ. දුක කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් දුක කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ ආදී කියන කාරණා ටික. ඒක වෙන න්‍යායකින් දුක සත්‍යකුත් වෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ගත්තොත් දුකක් ඒක. ඒ දුකට කියන්නේ දුක්ඛ දුක්ඛ කියලා. ලෝකේ ඉන්න සාමාන්‍ය කෙනෙකුටත් ඒක තේරුම් ගන්න පුළුවන්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම බෝධිසත්වයෙක් විදිහට මේ ටික දැනගත්තා. සතර පෙර නිමිති දැක ගන්නකොටත් මේක හුඟක් පැහැදිලි වුණා. එතකොට එහෙම දැනගෙන හිටිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරා පොබ්බේ අනුනුසුති සුධම්මේසෝ චක්කොං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ආලෝක උදපාදී කියන කාරණේ. මහණෙනි මට පෙර නොයසුවිරෝ දහමසක් පහළ වුණා. මං කලින් කිසිදාක අසා නොතිබෙච්ච කාරණයක් මට ප්‍රත්‍යක්ෂ වුණා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීමේදී කියලා. මොකද ඒ කාරණය? ඒ කාරණය තමයි දුක සත්‍ය කියන කාරණය. දුක සත්‍ය ගැන පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම්කිසි කායික දුකක් තියෙනවා නම් යම්කිසි චේතසික දුකක් තියෙනවා නම් ඒ දෙකෙන්ම බැහැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. එහෙනම් පේනොතන දුක කියන එක පරිවර්තන කරන්න පුළුවන් සෆරින් කියලා කිව්වොත් නිවැරදිද? පේනොතන මේ දුක්ඛ කියන පදයට දුක්ඛ සත්‍ය කියන වචනේ වෙනත් භාෂාවකින් තනි වචනයක් විදිහට කියන්න බෑ. මේකට ඉංග්‍රීසි වලින් අපි එක්ක සෆරින් කියනවා, dissatisfaction කියනවා, unsatisfactoriness කියලා කියනවා, නොයෙක් පද කියනවා. නමුත් මේක වැඩි දෙයක් තමා සිංහලෙන්වත් කියන පදයක් නෑ මේකට. දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍ය කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියන එකේ දුක්ඛ කියලා පදේ තිබ්බට අපි විඳින දුකක් ගැන නෙමෙයි මේ කියන්නේ. එතකොට මේකේ පරිවර්තනයේ සපරින් කියලා ගියාට පස්සේ විශේෂයෙන් බටහිර ලෝකයා හිතන්නේ බුදුදහම දුක 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 ගැන කියන එකක් කියලා. අනේ සැපතක් නැද්දෝ කියලා ඒකෙම දහමෙන් ඈත් වෙන මේ කට්ටිය. මෙයාට ඕනෙම සැප ලබන්නේ ඕනේ. මරණය ගැන, ලැඩවීම ගැන කියනකොට කැමති නැහැ මෙහි අය. මෙහි අය විදියට හිතන අපේ අයත් කැමති නැහැ. පින්නතුනි, ඇත්තෙම බුදුදහම මේ දුක ගැන නෙවෙයි කියන්නේ. සාමාන්‍ය විදින ලෙඩවීම, මහලවීම, ප්‍රිය විප්‍රෝග ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකට අයිති නොවන තවත් විශේෂ දෙයක් තියෙනවා. කයනොත් දුකක් නොවිඳින, සිතිනොත් දුකක් නොවිඳින ස්ථානයක් ගැන බුදුදහමේ කියනවා. ඒ මොකද්ද? ඒ තමයි ඇස රූපය සම්බන්ධ වෙන මුල් අවස්ථාව, විපාක මට්ටමේ අවස්ථාව. අපේ භවංග සිත නිෂ්ක්‍රීයව තියෙනවා තිබෙලා අපේ ආයතන විවෘත කරන අවස්ථාව, ආයතන සක්‍රිය වෙන අවස්ථාව, ඇසට රූපයක් දකින අවස්ථාව මුල් අවස්ථාව, කනට ශබ්දයක් ඇහෙන මුල් අවස්ථාව. ඒක ඊටාම ශනිකයි, ඊටාම ඉක්මනින් අවබෝධය ලබාගෙන එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි වැඩිපුර ඉන්නේ ඒ මුල් අවස්ථාව නිරුද්ධවන්ට පස්සේ. අපි වැඩිපුරින් අවස්ථා අපි චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් තියෙන අවස්ථා නෙවෙයි. අපි වැඩිපුරින් මනෝ විඥාණය. නමුත් මනෝ විඥාණයෙන් හිටියට අපට වැඩිපුර හිතෙන්නේ මේ ඇහැට රූපයක් පේන අවස්ථාවේ නේද දැන් ඉන්නේ, කනට ශබ්දයක් ඇහෙන අවස්ථාවේ නේද ඉන්නේ කියලා අපට ඒ දේ ගැන තමයි වැඩිපුර හිතෙන්නේ.
අර මනෝවිඤ්ඤාණ අවස්ථාව ඊටාම අප්‍රකටයි. දැන් බල්බ් එකක් එක තත්පරයකට 40 වතාවක් හරි 60 වතාවක් හරි 100 වතාවක් හරි එකපත් වෙනව නිවෙනවා. එතකොට ඒකේ අඳුරේ තියෙන අවස්ථාවකුත් තියෙනවා. නමුත් වැඩිපුරපත් වෙලා තියෙන වගේ පේන්නේ අර ආලෝකය කියන කාරණේ වැඩිපුර ප්‍රකටයි. ඒක තමයි වැඩිපුර අපට පේන්නේ. නමුත් නිවෙන අවස්ථාවකුත් තියෙනවා මේකේ. අපටත් අන්නේ වගේ අපි නිතරම මේක හටගෙන නිරුද්ධ වෙනවා නිරෝධයක් කියන එකක් තියෙනවා. නිරෝධයේ තිබ්බට අපි සමුදයන් තියෙන්නේ. අර පත්තු වෙලා ලයිට් එක පත්තු වෙලාම තියෙනවා කියන වගේ අපට පේන්නේ කොයි වෙලෙත් ඇහැට රූපේ පේනවනේ. කනට ශබ්ද ඇහෙනවනේ. මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේකත් එකනේ අපි ඉන්නේ කියලා තමයි හිතන්නේ. මේක සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඊටාම ශනික වේ මුල් ප්‍රාථමික අවබෝධය ලැබල එතන මේක නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න නිතරම ඇසට රූපයක් දැක්කනම් ඇස රූපය ඊළඟ චක්කු විඥානේ චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතන ඒ ටික නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් හරගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් හතක හටගෙන නිරුද්ධ වෙලා අන්න ඒ දේ අරබයා සංඥා වේදනා දෙකක් හට ගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක තමයි මන ආයතනේ. නැත්තම් මනෝ විඥාණයෙන් තේරුම් ගැනීම වශයෙන් තමයි ඊළඟට නව කර්ම විදියට අපි හට ගන්නා වූ මනෝ විඥාන ධාතුවේ මේක තේරුම් ගන්න. ඇසට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා මෙන්න මේ දේවල් වලින් අපි යමක් තේරුම් ගන්නව නම් නිතරම තේරුම් ගන්නේ ඒ දේ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ සම්පූර්ණෙන්. නමුත් හිතේ වේගවත් බව නිසා අපට මේක හිතෙන්නේ නැහැ. අපට හිතෙන්නේ මේ වෙලාවේ පේන රූපේ තමයි දකින්නේ කියලා. මෙන්න මේ අනවබෝධය නිසා මේකට කියන අවිද්‍යාව කියලා. අන්නේ අවිද්‍යා සහගතව අපි ඉන්නවා නම් නැත්තං රූපේ සමුදයන්තේ නම් ඉන්නේ. රූපේ කිව්වම ඇසට පේන රූපේ විතරක් නෙවෙයි, කනට ඇෙන ශබ්දය, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, නැත්තං ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ආයතන මේ ඔක්කොමයි තියෙන්නේ රූපස්කන්ධයට. අන්නේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක පින්නතුනි අපි මේ දේ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය. අන්නේ අපි තේරුම් නොගත්තොත් අපි ඉන්නේ සමුදයන්ති ඉන්නේ. ඒක නිරුද්ධ වෙච්ච දේ අපේ ලෝකෙට නිරුද්ධ වෙලා නැහැ. තාමත් තියෙන දෙයක් හැටියට අපේ සමුදයන්ති ඉන්නේ, හටගත්තු පැත්තේ ඉන්නේ. මෙන්න මේ අවිද්‍යාසහගතව ඉන්නවත් එකම මොකද වෙන්නේ? ඊට අදාළ විදියට චේතනා පහළ වෙනවා, විඥානෙ හට ගන්නවා, නාම රූප හට ගන්නවා, සලායතන, පස්ස, වේදනා, තෘෂ්ණා, උපාදාන, භව, ජාති, ජරා මරණ, පරිසම්පාද යංග ටික සියල්ලක් මේකට ක්‍රියාත්මක වෙනවා. අපි පිනොතුනේ ලෝකෙ දිහා බලලා සමහර හුඟා සැප විඳිනකොට අපි සමාට ඊර්ෂ්‍යා වෙනව නේද? අනේ අපට නම් එච්චර සැප නෑ කියලා අපි දුක් වෙනවනේ. පිනොතුනේ මේ ලෝකයේ සැප විඳිනව නෙමෙයි පිනොතුනේ. මේ සැපසේ දුක් විඳින ලෝකෙ. එහෙම ලෝකයක් මේ තියෙන්නේ. ඔබ ධර්මයේ තේරුම් ගත්තොත් කිසිදාක ඔබ ලෝකයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඔබ ලෝකෙට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇයි ඒ? මේ ලෝකෙ මිනිස්සු දුක් විඳින එකයි මේ කරන්නේ. අපට අනුකම්පාවක්මයි හටගන්නේ. මේ ලෝකයේ පින්නතුනි ඒ හටගත්තු ලෝකේ නිරුද්ධ වුණාට පස්සේ ඒක ඇති දෙයක් ඇතිට අවිද්‍යාවෙන් අරගෙන ඊට අනුරූප විදියට ජරා මරණ ස්පර්ශ කරමින් මේ ඉන්නේ.
අන්න එවිනි ලෝකයේ මේ පටිසම්පාද අංග තුල ගමන් කරනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි දුක්ඛ සත්‍ය කියන එක අපි තේරුම් ගන්නට ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ අර මුල් අත්දැකීම ඇසට රූපයක් පේන උපේක්ෂා සාගත මුල් අවස්ථාව. ඒක එතනම නිරුද්ධ වෙලා යනවා. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. නමුත් සත්‍යයක් විදිහට ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. එතකොට දුක කියලා කියන්නේ මොකද්ද? අන්න ඒ දුක්ඛ සත්‍ය නොදැනීමෙන් අපි බාහිර රූපේ ඇති දෙයක් විදිහට ගත්තොත් අන්න ඒ ගන්න රූපය වෙනස් වෙනකොට ඒක ලෙඩ වෙනකොට ඒක විනාශ වෙනකොට ඒක Taman කැමති දේ විදිහට නොපවතිනකොට අන්න ඊට පස්සේ Tamanට දුක් එකක් හටගන්නවා. අන්න ඒකට තමයි දුක කියලා කියන්නේ. හැබැයි ඒ දුක අර මුල් නිරුද්ධ වෙච්ච දුක සත්‍යේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ පාදක කරගෙන හටගත්තු දෙයක් නිසා ඒ දුකට ජාති ජරා මරණ ශෝක පරිදේව ආදී කියන මේ දුකට දුක කියලත් කියනවා. ඒකට දුක සත්‍ය කියලත් කියනවා. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. ඇයි ඒකට හේතුව? අර මුල් අවස්ථාවේ විපාක මට්ටමේ දුකක්වත් සැපක්වත් නොමැති අවස්ථාව පිරිසිදු ස්කන්ධ පංචකය පාදක කරගෙනමයි මේ දුක හටගත්තේ. ඒ නිසා දුක කියන්නේ දුක්ඛ සත්‍යයෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. හැබැයි දුක්ඛ සත්‍ය කියන එක දුකක් නෙවෙයි. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. නමුත් හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය තියෙන එහෙ දුක් නොවිඳින සත්‍යයක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඔව්, ඒ තමයි දිත්තේ දිට්ඨමත්තන් කියන අත්දැකීමේ සම්පූර්ණ වර්තමානය තුළ සිහිය නෝනින් ඉන්න කෙනා. ආරි ශ්‍රාවකයා නැත්තම් ආරි භූමියට පත් වෙන අවස්ථාව නැත්තම් රහතන වහන්සේක අත්දැකීම. එතකොට දුකයි දුක්ඛ සත්‍යය කියන එක තේරුම් ගන්නට ඕන. ඊළඟට සමුදයයි සමුදය සත්‍යය කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයකට තියෙන හේතුව හට ගැනීම. සමුදය සත්‍යය කියලා කියන්නේ මේ දුක හට ගන්න තියෙන ආසන්නතම මූලික හේතුව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී විදියට මේ තමන්ගේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන ආසාව. නැත්නම් අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ ඒ රූපාදී ස්කන්ධ පංචකයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමාගේ කරගෙන අන්න ඒකට තියෙන ආසාව. ඒක තමයි දුකට හේතුව. එතකොට මෙන්න මේ හේතුව තියෙන අභ්‍යන්තරේ, මේ හේතුව බාහිර නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ කියන්නේ දුකට හේතුව තියෙන බාහිර කියලා. බාහිර ලස්සන දේවල්, කාම ඇතිවන දේවල් ඒව තමයි දුක කියලා අපි හිතන්නේ. අනේ නිසාම තමයි කළ ಭಾರತೀಯ ජන සමාජය අය දුක බාහිරින් එනවා කියලා හිතලා තමන්ගේ දේපළ ටික අයින් කළා, ඥාති මිත්‍ර ආදීන්ගෙන් වෙන් වුණා. විතරක් නෙවෙයි තමන්ගේ ගියේ දොරවලින් නික්මිලා ඇඳුම් ටිකත් අත්හැරලා හිටියා. එයි දුක එන්නේ බාහිරින් කියලා. බාහිරෙන් දුක එනවා නම් පිනොත්නේ දුක නිරෝධය කරන්න හරිම ලේසි. එක දවසෙන් දුක නිදහස් වෙන්න පුළුවන්.
අපි නිතර සඳහන් කරන විදිහට තමන්ගේ දේපළ ටික ඔක්කොම දන් දීලා ගමයට එන්න කියලා. අපේ ශරීරයත් දන් දෙන්න පුළුවන්. සූවේක සතුවත්ක සිංහය කියන කූඩුවකට පැනනහම ශරීරයත් දන් දෙනවා. එක දවසේ නිවන් දකින්න පුළුවන්. දුක එන්නේ බාහිර රූපෙන් නා. එහෙනම් පින්නතනි සාරසංග කල්පලක්ෂ්‍යා පෙරම් පුරාණ ඕන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒ අය හිතුවේ දුක් සමුදය තියෙන බාහිර කියලා. නමුත් දුක් සමුදය බාහිරින් තියෙන දෙයක් නෙවෙයි. බාහිර දෙයකට යම්කිසි විදියක උපකාරයක් සලසන්න පුළුවන්. නමුත් ඒකේ මූල හේතුව තියෙන අභ්‍යන්තරේ. තෘෂ්ණාව කියන කාභ්‍යන්තරේ තියෙන්නේ. ඒ තෘෂ්ණාව හටගත්තේ ඊට තවත් කලින් තියෙන හේතු ගානන් හින්දා. වේදනාව නිසා, ස්පර්ශය නිසා. ඔහොම ගිහලා මුලටම ගියාට පස්සේ මේක ඇති දෙයක් හැටියට ගත්තේ අවිද්‍යාව හින්දා. එතකොට ආරි ශ්‍රාවකයාට ඔහුට කුමක් ඇතිකල්ලි කුමක් තියෙනකොටද කුමක් තියෙන්නේ කියන සැකයක් නැහැ. ඔහුට නිසක බවක් ඇති වෙනවා. ඒ වගේම කුමක ඉපදීමෙන් කුමක් ඉපදෙනවාද කියන සැකයක් ඔහුට නැහැ. ඔහු දන්නවා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කෝ දන්නවා. අවිද්‍යාය සතේ සංඛාරා සම්ති. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර තියෙනවා කියලා දන්නව. ඒ වගේම අවිද්‍යාව නැත්නම් සංස්කාර ආදී නැහැ. අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධ වෙනවා කියලා දකිනව. ආරි ශ්‍රාවකයා ගැන සඳහන් කරන්නේ උවිගත කතං කතේ තින්න විචිකිච්ඡෝ කියලා. ආරි ශ්‍රාවකයාට ඔහු වර මුලින් අහපු ප්‍රශ්න දුක කියන්නේ මොකද්ද? සත්‍ය කලින් හිටියද දැන් ඉන්නවද අනාගතයට යනවද මොනවාකට ප්‍රශ්නෝට හටගන්නේ. ඔහු සත්‍ය පුද්ගල ගියාමක් නෙහො දකින්නේ හේතුඵල ධර්මක පැවැත්මක් දකින්න. ඔහු කවරෙක් දුක විඳිනවා කියලා නෙවෙයි යහන්නේ දකින්නේ. ඔහු දකින්නේ කුමක් ඇති කල්ලි කුමක් තියනවද කුමක් නිසා දුක හට ගන්නවාද කියලා හේතු ටික දකින්නේ. ඒක ඔහු සත්‍යයකට පුද්ගලයකට බැඳලා නෙවෙයි දකින්නේ. එතකොට පින්නොතුනි ආරි ශ්‍රාවකය කියලා කියන්නේ මෙන්න මේ දුකේ හට ගැනීම දකිනවා. දුක සමුදය දකිනවා. ඒ වගේම ආරි ශ්‍රාවකයා දන්නවා කුමක් නැති කල්ලි කුමක් නැති වෙනවාද කියලා දකිනවා. අවිද්‍යාව නැති කල්ලි දුක නැති වෙනවා කියලා දකිනවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි සරලව කියන බලන්න පේන විදියට අපට තේරෙන විදියට අපට ඊටාම තේරෙන විදිහට කියනවා නම් පින්නතුනි අවිද්‍යාව කියලා කියන්නේ දැන් මේ ඉස්සරහා රූපයක් බලනකොට මේ රූපය තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක. නැත්තම් මේ පේන රූපය මන් දකින්න කලින් මෙතෙන්ට මෙතන තිබ්බා කලින් තිබිච්ච රූපයක් මන් දැක්කේ මන් දැකලා ඉවරවට පස්සෙත් මේ රූපය මේ විදිහටම තියෙනවා කියලා දකින්න එක. ඊටාම තේරෙන විදිහට කියනවා නම් කණ්ණාඩියක් ළඟට යනකොට ඒකේ අපේ පේන රූපයේ අපි යන කලිනුත් රූපයේ තිබ්බ අපි ආවට පස්සේ රූපයේ තියෙනවා කියලා හිතන් ඉන්න එක. දැන් අපේ ගෙදර ඉන්න සත්තු එහෙමනේ හිතන් ඉන්නේ, බල්ල පූසෙ එහෙමනේ හිතන් ඉන්නේ. ඒ කියන්නේ බුරන්නේ එකට. අපි කණ්ණාඩි ළඟ ඉඳන් රැවටෙන්නේ නැහැ පිනතුණි. කණ්ණාඩි ළඟ ඉඳන් රැවටෙන අපි අනිත් හැම තැනදීම රැවටෙනවා. අපි ශීතකරණය අරිනවා, අරිනකොට ලයිට් එක පත්තු වෙනවා. අපි පොඩිම කාලේ හිතන් හිටියේ මේ ලයිට් එක කලින් පත් වෙලා තිබ්බේ කියලානේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි. අපි හිතන් ඉන්නේ මේ ඇහැ දැල්ල රූපයක් බලනකොට මේක කලින් තිබ්බ රූපයක්. අපි ඇහැ ඉවතර ගත්තත් මේක තියෙනවා යගෙන කාරණේ. ඒක සමුදි සත්‍ය අනුව හරි. ඒ විදිහට හිතන් ඉන්නක ඔබ බය වෙන්නක ඔබට සුගතිය නොලැබෙන හේතුවක් වෙන්නේ නැහැ. ඔබ කරපු පින්කම් ටික මතක් කළා. ඔබ දීපු දානයන් ටික, පන්සලට උදව් කරපු ටික, හදපු ගොඩනැගිලි ටික මතක් කළා. අන්තිම මොහොතේ සුගතිකාමී වෙන්න පුළුවන්. ඒව බාහිර ලෝකේ තියෙනවා කියලා හිතලා එතන මහසි ගිහලා දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ තමයි භවයට යෑමේ ලක්ෂණය. භවය කියන්නේ ඒක. ඒ සුගතියට හානියක් කරගන්න නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ අපි පැහැදිලි කරන්නේ. සම්පූර්ණම දුක් නිරෝධයට පත් වෙන නම් අවිද්‍යාදී නීවරණ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්න ඕන. අන්නේ නිරුද්ධ කරන නම් මේ දර්ශනෙට එන්න ඕන අපි.
මේ දර්ශනය කියන්නේ මොකද්ද? අපිට රූපයක් නිර්මාණය වෙන්නේ මේ මොහොතේ අපේ ආයතන වලට සාපේක්ෂව. රූපයේ තියෙන හැටියට නෙවෙයි අපට පේන්නේ. අපේ ඇහි පෙනීමේ ශක්තියට අනුවයි බාහිර රූපේ පේන්නේ. අපට මේ මොහොතේ යමක් ඇහෙන්නේ බාහිර තියෙන දේ ඒ විදිහටම නෙවෙයි. අපේ කර්ම ශක්තිය අනුව නිර්මාණය කළ දීපු කනේ හැකියාවට අනුවයි අපට මේ මොහොතේ මේ ශබ්දය ඇහෙන්නේ. එතකොට ඒකට තව බාහිර කාරණා ගානක් බලපාලා තියෙන්නේ. කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව මේ ආදී හේතු ගානක් මේකට බලපාලා තියෙනවා. විශේෂයෙන් කර්මය බලපාලා තියෙනවා. එතකොට මේ ලැබෙන අත්දැකීම මුලින් ලැබෙන අත්දැකීම දුකක් සැපක්වත් නෙවෙයි, ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒ මුල් අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ගහන විඥානේ ජීව විඥානේ කාය විඥානේ කියන මේ පංච විඥානයන්ගෙන් අපට සම්පූර්ණ දැනගන්න බෑ යම. න පංච විඥානේ හේකින්ච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්ත. පංච විඥානයේ කිසිම දෙයක් සම්පූර්ණම දැනගන්න බෑ. දැනගන්නේ නිතරම පිනතුණි මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් දැනගන්න විතරක් නෙවෙයි පිනතුණි. ඒ මනෝ විඥාණයෙන් දැනගන්නකොට අර මුල් අවස්ථාවේ රූපාදී ස්කන්ධ පංචකය විපාක මට්ටමේ ස්කන්ධ පංචකය සම්පූර්ණයම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ අවබෝධයෙන් හිටියොත් එහාගේ ළඟ අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති වුණොතින් අවිද්‍යාවයත්වේ වාසයසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ. ඒ අවිද්‍යාව ඉතුරු නැතුවම නිරෝධ කිරීමෙන් සංස්කාර නිරෝධ වෙනවා. සංඛාර කිව්වහම පින්නතුනි මේ සංඛාර වේදනා විඥාන සංඥා. වේදනා සංඥා සංඛාර විඥාන මේ කරුණු හතර හොඳට මතක තියාගන්න. මොනද කාරණා ටික? ඔව් බොහොම හොඳයි. වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ හතරක් මේ කියන්නේ. මේ හතර විවිධ තැන්වල විවිධ නම් විවිධ සන්දර්භවල විවිධ කන්ටෙක්ස්ට් වල තියෙනවා. මේවට තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. මේව හොඳද නරකද කියලා එකපාර කියන්නත් බෑ. මේක තීරණය වන්නේ ඒ තියෙන පරිසරය අනුව. දැන් ඊටාම තියෙනු ආයුධයක් තියෙන කෙනෙක් ළඟ. ඒ ආයුධය තියෙන එක හොඳද නරකද? කෙනෙක් ළඟ ඊටාම තියෙනු ආයුධයක් තියාගෙන ඉන්නවා දැන් කෙනෙක්. ඒක හොඳද නරකද? දෙකක් එක වෙලට තියෙන බෑනේ. ඔව් ඒක පාවිච්චි කරන විදිය අනුව තමයි තීරණය. මේ එක ආයුධයක් තියෙනවා එක්තරා දරුණු විදියට ද්වේෂයෙන් ඉන කෙනෙක් ළඟ. ඒ ඊටාම තියෙන ආයුධයක් තියෙන ඊටාම දක්ෂ නියුරෝසර්ජන් කෙනෙක් ළඟ තියෙනවා. ඒ ආයුධයම තියෙන රහතන් වහන්සේ කෙනෙක් ළඟ. ඒතට අර ද්වේෂයෙන් ඉන කෙනා ඒක පාවිච්චි කරන්නේ හානියට. අර ශල්‍ය වෛද්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන්නේ ඉතාම දැඩි වේදනාවෙන් මාරාන්තික වින කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන්න. රහතන් වහන්සේට ඒක එතෙන්දී උන්වහන්සේ දෙපැත්තට මේක පාවිච්චි කරන්නේ නැහැ. උන්වහන්සේ ළඟදී ඒක නිෂ්ක්‍රිය වෙනවා. මෙන්න මේ වගේ තමයි පින්නතුනි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අවස්ථා හතර. මේ නම් වලින්ම මේ හතර එක තැනක කියන විස්කන්ධ පංචකේ රූපයත් එක්ක එකතු කරලා රූප වේදනා ආදී පහ දාලා විපාක මට්ටමේ ස්කන්ධ පංචකේදී. එතෙන්දී ඒක සැපයක්වත් දුකක්වත් නෙවෙයි, ඒක නියුට්‍රල්. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒ ටිකම යම්කිසි කෙනෙක් අවිද්‍යාව පාදකව ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකේ සංඛාර ස්කන්ධය තියෙනවා. එතන වේදනා ස්කන්ධය තියෙනවා. එතන සංඥා ස්කන්ධය ක්‍රියාත්මක වෙනා නාම රූපවල. එතන සලායතන ආදී රූපය තියෙනවා. නාම රූපකේත් රූපය තියෙනවා.
එතන නාම රූප පත්‍යා විඥානං කියලා විඥාන ස්කන්ධයත් එතන තියෙනවා. එතනත් මේ හතර තියෙනවා. අර බලන්න අර මුලින් නිෂ්ක්‍රීයව තිමිච්ච විපාක මට්ටමේ තිමිච්ච හතරම දැන් මෙතෙන්දී අර තියුණු ආයුධය අර දැඩි ද්වේෂයෙන් ඉන කෙනාගේ අතේ තියෙන වගේ. ඒක අවසන් වෙන්නේ ජරා මරණවලින්. ඒ අවිද්‍යා පාදකවණං මේ හතර පරිශීලනය කරන්නේ ඒ අවිද්‍යාවේ තියෙන ඒ සැඩපරුස ගතිය ඒ මලකඩ අවිද්‍යා පරමං මලං කියන දැඩි මලකඩය මේ ස්කන්ධ හතරට මිශ්‍ර වෙලා තියෙනවා. අන්නේ නිසා පින්නතුනි මෙතෙන්දි මේ හතර තියෙන පටිච්චසමුප්පාද චක්‍රය තුල ඒ සියල්ලක්ම අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය දැන් උපාදාන ස්කන්ධ විදියට සේවනය කළා දැන් මේ ඉන්නේ ඒව ජරා මරණ වලට පාදක වෙලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ අවිද්‍යා පාදකව හටගත්තු නිසා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ හතරම ක්‍රියාත්මක වෙන යම් කිසි කෙනෙක් සමත විදර්ශනා වඩනවා නම් සමත විදර්ශනා කියලා කියන්නේ ආරස්නික මාර්ගය වැඩීම. ආරස්නික මාර්ගය වඩනකොට මේ හතර තියෙනවා එතන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තා ජීවා යම් සති සමාධි කියන මේ වඩනකොට මෙන්න මේ මේව කුසලත් එක්කයකට යන්නේ. ප්‍රඥාවත් එක්ක මුසු වෙලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ සෝබන චෛතසික සමගයකට මිශ්‍ර වෙලා තමයි දැන් මේ සංඥා වේදනා නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර වෙනත් විදියකින් කියනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන වෙනත් විදියකින් කියනවා නම් නාමය නාම ටික නැත්තම් නාම සහ විඥාන ටික දැන් මේ ටික ප්‍රඥාවත් එක්ක යනකොට ඒ වේදනාව ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච වේදනාවක් ඒ වේදනාවේ සමුදයය බලමින් ඉන්නේ. ඒ වෙලාවේ වඩන සංඥා වර දස සංඥා වලට එන අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනිවිරත සංඥා සම්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියන අන්න ඒ කුසල සංඥා දැන් වඩන්නේ. අන්නේ වෙලාවේ වඩන සංඛාර චේතනා මොනවාද? ඒ වෙලාවේ වඩන සද්ධා විරි සති සමාධි ප්‍රඥා ආදී මෙන්න මේ සංස්කාර ඒවා සංඛාරා කදල උපමා කියන අර කිහෙල් ගහකට උපමා කළ නැහැ. ඒවා මරිච උපමා සංඥා කියන මිරිඟුවක් කියන සංඥාවට උපමා කළා නෑ. ඒ සංඥා, ඒ චේතනා, ඒ විඥාන ප්‍රඥාව සමග මුසු වෙලා යන අත්ති බික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛයාය සංවත්‍යති කියන කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ කිරීමට හේතු වන පයෝගාවි සංඛාරය එතන තියෙනවා. එතකොට අපි විදර්ශනා වඩනවා නම් අපි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා නම් අපි සමතේ වඩනවා නම් ඒ වෙලාවෙත් වේදනා සංඥා සංඛාර විඥාන තියෙනවා. හැබැයි ඒ ටික ප්‍රඥා ඉන්ද්‍රියත් එක්කයි යන්නේ සතිමත් බවත් එක්කයි යන්නේ ඒ වෙලාවේ තියෙන මේ ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර කර්මක්ෂය කරන්නයි හේතු වෙන්නේ. ඒක බැහැර කරන්න කියලා නෑ. ඒක දුකක් කියලා නෑ. ඒක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යයට යන වඩන්න ඕන දේ. ඒක භාවේ තබ්බන් කියලා තියෙනවා.
ඒක වඩන්න ඕන. ඒ නිසා තමයි වරක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරහන්තුරන් ඉදිරියට සඳහන් කරනවා යම් යම් සිතුවිලි දෙහිතට එන්නේ ඒ එන සියලුම සිතුවිලි දුරු කරන්න කියලා. දැන් මොනවා සමහර බණවලට එහෙම කියනවනේ නේ? දේශනාවලට කියනවනේ. හිත දිහා බලාගෙන ඉන්න මුකුත් කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්න. ඇවිල්ලා යන්න දෙන්න කියලා නේ. එහෙම කියන සමහර. එයාට කියන්න බලන්න මනෝවිතර මනෝ නිවාරේ සූත්‍රය බලන්න කියලා. සංගතනිකායේ තියෙන. හිතට එන එන එක ඇවිල්ල යන එක බලන එක විතරක් නෙමෙයි බුදුදහමෙන් කියන්නේ. එහෙම කාර්යකෝ සමහර අවස්ථාවේ දේශනා කළා තියෙනවා නමුත් ඒක සම්පූර්ණ බුදුදහම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දෙවියන්ට කියන්නේ එන එන සිතුවිලි දුරු කරන්න කියලා මම කියන්නේ නැහැ. යම් සිතක් යම් චෛතසිකයක් ඇති වෙලා ඒකෙන් රාග ద్వේෂ මොහ අහට ගන්නවා නම් අන්න එවැනි සිතුවිලි එවැනි චේතනා එවැනි විඥානයන් දුරු කර යමකින් රාග ద్వේෂ මොහ දුරු වෙනවා නම් අන්නේ දුරු වෙන චෛතසික අන්නේ දුරු වෙන චේතනා වඩන්න කියලා. ඒ නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ එක තැනක කියනවා පරිඤ්ඤයයන් කියලා. එක තැනක කියනවා පහතබ්බන් කියලා. එක තැනක කියනවා සච්චිකාතබ්බන් කියලා. එක තැනක කියනවා භාවයතබ්බන් කියලා. එතකොට පරිඤ්ඤයයන් කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන්. අර මුල් අවස්ථා විස්කන්ධ පංචකයේ දුක්ඛ සත්‍ය ඒක පරිඤ්ඤයයන්. ඒක දුරු කරන්න කියලාත් නැහැ. ඒක සාක්ෂාත් කරන්න කියලාත් නැහැ. ඒක වඩන්න කියලාත් නැහැ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයයන්. ඊළඟට ඒක ශාස්ත්‍ර වශයෙන් උපාදාන වශයෙන් ගත්තොත් ඒක දුක්ඛ සමුදය අරි සත්‍ය වෙනවා. අන්නේ සමුදය සත්‍යං සමුදේ සත්‍යම් පහතබ්බං සමුදේ සත්‍ය දුරු කරන්න කියලා ඇති. ඒ වගේ මේක අවිද්‍යා සාගතෝ දුරු වෙන අවස්ථාවක් තියෙනවා නම් අවිද්‍යා යත්තේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමට එනවා නම් අන්න ඒ ස්වභාවය සච්චිකාතබ්බං කියලා තියෙනවා. ඒක සාක්ෂාත් කරන්නයි කියලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ සාක්ෂාත් කරන්න යන ගමනේදී සම්මා දිට්ඨිය පෙරට කොටගත්තෝ මේ සති සමාධි ප්‍රඥා වැඩිමත් තියෙනවා නම් අනේ වැඩිමන සඳහන් කරන්නේ මග්ග සත්‍යං භාවේ තබ්බං කියලා. මාර්ග සත්‍ය වඩන්නේ කියලා තියෙනවා. එතකොට යම් කිසි තැනක භාවේ තබ්බං කියලා තියෙනවා නම් දැන් ඔබ දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ දක්ෂතාවයේ තමයි ඉතාම තීක්ෂණ විදිහට ඔබ මෙතනින් ගන්න ඕන. බණ ගැන නම් පොඩ්ඩක්වත් වර්ණනා කරන්න එපා. ඔබ බලන්න ඔබ මෙතෙන්දි මොකද තේරුම් ගත්තේ කියන එක. යම් කිසි තැනක වඩන්න කියලා කියනවා නම් ඒ වඩන්න කියන්නේ මොකද්ද? ඒ වඩන්න කියන්නේ මෙන්න මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. යම් කිසි තැනක ප්‍රහාණ කරන්න කියලා කියනවා නම් ඇස ප්‍රහාණය කරන්න, රූපය ප්‍රහාණය කරන්න, චක්කු විඤ්ඤාණය ප්‍රහාණය කරන්න කියලා කියනවා නම් ඒ මොකද කියන්නේ? ප්‍රහාණය කරන්න කියනවා නම් මොකද කියන්නේ? ඒ සමුදය සත්‍ය. ඒ තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් භව තණ්හාවෙන් ගත්තු ස්කන්ධ පංචකයයි මේ නිරුද්ධ කරන්න කියලා කියන්නේ. මේ ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. යම් කිසි තැනක වඩන්න කියනවා නම් සතිය වඩන්න කියනවා නම් සමාධිය වඩන්න කියනවා නම් සීලය වඩන්න කියනවා නම් ප්‍රඥා වඩන්න කියනවා නම් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මාර්ග සත්‍ය. මේ කියන්නේ අරස්ඨංග මාර්ගය තමයි. ඒකේ අංගයක් තමයි කොතනින් හරි මේ කියන්නේ.
එතකොට මෙන්න මේ දක්ෂතාවය මේ කුසලතාවය තමයි අපි නිතරම ඇති කරගන්නට ඕන. මේක ඇති කරගත්තොත් ඔබ ආරි ශ්‍රාවකෙක් විදියට ඔබ දන්නවා විඥානය කියන එක හටගෙන තියෙනවා නම් විඥානෙන් දුකක් එනවා නම් ඒක අර සංඛාර පච්චා විඥානං කියන එකේ තියෙන විඥානය කියලා දන්නවා දුක්ඛ සමුදයේකේ තියෙන විඥානය කියලා දන්නවා පරිසම්පාද චක්‍රයේ තියෙන විඥානය කියලා දන්නවා ඒ විඥානය අවිද්‍යා පාදකව ගත්තු විඥානයක් කියලා දන්නවා ඒ විඥානයේ චක්කු විඥානය වෙන්න පුළුවන් සෝත විඥානය ගාහන විඥානය ජීවහා විඥානය කාය විඥානය මනෝ විඥානය ඒ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ තියෙන විඥානයක් නිරුද්ධ වුණාට පස්සේ සමුදයන්ති ඉඳලා නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් විදියට අවිද්‍යාවෙන් භව තණ්හාවෙන් ගන්න විඥානයක් ඒ තියෙන්නේ අන්න ඒක හටගෙන නිරුද්ධ වුණා කියලා බලන්න ඒක මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන දෙයක් කියලා දකින්න මෙන්න මේත් එක මේ තැනැත්තා අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වෙනවා ආදි වශයෙන් සංස්කාරයට හේතුව මොකද්ද විඥාණයට හේතුව මොකද්ද නාම රූපයට හේතුව මොකද්ද සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මෙන්න මේ ටික ඔහු තේරුම් අරන් ඉන්නේ ඔහුට කවුරු හරි බැනපු කෙනෙක් මතක් වෙනවා නම් පොඩ්ඩක් අමනාපෙන් තේරුම් ගන්න දැන් වැඩේ ක්‍රියාත්මක වෙනවා කියලා. පටිච්චසමුප්පාද ප්‍රොසෙස් එක දැන් වෙමින් තියෙන කියලා දකින්න. යමකට රාගයක් ඇති වෙනවා නම් දැකපු දෙයකට ආසාවක් ඇති වෙනවා නම් දැන් දැනගන්න. දැන් අර රෝලේ දැන් රෝලේ කරකැවිකැවි ඉන්නේ කියලා දකින්න. අර දැන් මෙහෙත් යන්ත්‍ර තියෙන්නේ සමහර සත්තු එහෙම හරක් එහෙම එක පැත්තෙන් යන්ත්‍රයෙන් දාන අනිත් පැත්තෙන් මස් ටික එනවනේ එතකොට අන්නේ වගේ යමක් ගැන ආසාවක් හරි අමනාපයක් හරි හට ගන්නවා නම් හට ගන්නකොටම දකින්න දැන් යන්ත්‍රය ඇතුළට ගිහිලා දැන් එළියට එන්නේ දැන් මොහොතින් ඉන්නේ ජරා මරණත් එක්ක කියලා ඉක්මනටම තමන් දක්ෂ වෙන සිහිය පිටුවා ගන්න තමන් සිහිය නොනෙගි දැන් ඒකට මූලික වෙච්ච සාදී ආයතන ටික නිරුද්ධ වෙල මේ තියෙන්නේ මම මේ මනෝවිඥාණයෙන් දැන් මේක හිතන්නේ ඒ මනෝවිඥාණියත් කලින් මෙතෙන්ට ආවේ නැහැ අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති කියලා ඒ තැනනම විපස්සනා කරා පින්නතුනි මෙන්න මේ විදියට කිසියම් ශ්‍රාවකයෙක් මේ දුකේ හට ගැනීම හා Nirodhe දකිනවා නම් යතෝකෝ අරිය ශාවකෝ එවං ලෝකස්ස සමුදයංච අත්තංගමංච යථා භූතං පජානාති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ ditthi sampanno itipi මෙන්න මේ තැනැත්තා ditthi sampanna කෙනෙක් කියලා කියනවා කියලා මේ කෙනා knowledgeable කෙනෙක් මියාව කෙනෙකුට මුලා කරන්න බෑ. මියාව කේන්ති ගස්සන්න බෑ. මඩ රාගයක් ඇති කරවන්න බෑ. මියා මුලාවටපත් කරන්න පුළුවන් කමක් නෑ. මොකද මියා දන්නවා දුකේ හටගෙන මිනුරදේ දැන් දැකලා ඉන්නේ. පොඩි ලාමක දෙයක් කියලා මියාව මියාව පහදව ගන්න බෑ ලියසින්. මියා හොඳ ස්ථාවර දැනුමකට ආපු කෙනෙක් මියා. ඒ වගේම ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි මේකෙනා සද්ධර්මයට පැමිණිච්ච කෙනෙක් දස්සන සම්පන්නෝ ඉතිපි මේ තැනැත්තාට කියනවා දර්ශන සම්පන්න කෙනෙක් කියලා ඒ වගේම පස්සති ඉමන් සද්ධම්මං ඉතිපි මේකෙනා ධර්මයේ දකින කෙනෙක් කියලා කියනවා සේකේන ඥානෙන සමන්නාගතෝ හෝති සේක වූ ඥානෙන් යුක්ත කෙනෙක් මෙයා සේකාය විඤ්ඤාය සමන්නාගතෝ හෝති සේක වූ විද්‍යාවෙන් ඥානයෙන් යුක්ත කෙනෙක් කියලා කියනවා. ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි. ඔහු ධර්මයේ නැමැති සැඩපහරට දියපහරට ධර්ම ශ්‍රෝතියට බැසගත්තු කෙනෙක් මොහු.
යම් කිසි ජලයක් ගඟකට වැටුණා නම් කොහෙන්ද අවසන් වෙන්නේ? අවසන් වෙන්නේ මොහොතේ. මෙතනත් නිර්වාණය නැමැති මහා සයුරෙන් කෙලවර කරාම මොහු ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි. අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි. මේ තැනැත්තාට කියනවා ආර්ය නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ඉතාම තීක්ෂණ ඉහළ ප්‍රඥාවකින් යුක්ත කෙනෙක් මොහු. ඒ විතරක් නෙවෙයි. අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපි. මේ තැනැත්තා නිර්වාණය නැමැති දොරට හේතු වෙලා ඉන්නේ මේ කෙනා. දොර අරිනකොටම නිර්වාණය පැත්තට පිවිසෙන බලාගෙන ඉන්නේ. එතකොට පින්නතුනි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මය ලැබෙනවා කියන මෙන්න මේක. දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව දැක්ම මේක. ඇසට රූපයක් පේන අවස්ථාවේදී ඒ දැකපු රූපේ හිත බැසගෙන තියෙනවාද? කනට ඇසෙන ශබ්ද, නාසයට ඇසෙන ගඳ සුවඳ ආදී මේ දේ ගැන හිත බැසගෙනද තියෙන්නේ කියලා බලන්න. හිත බැසගෙන තියනවාද කියලා නෙමෙයි බලන්න ඕන නේද? හිත බැසගෙන නැද්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. කොයි වෙලෙත් බැසගෙනම නේ තියෙන්නේ නේ? එතකොට බැසගෙන තිබ්බට නම් පුදුම වෙන දෙයක් නැහැ පොඩ්ඩක් අහන්න. පුදුම වෙන්න ඕනේ බැසගෙන නැත්නම් කිසියම් වෙලාවක. හැම වෙලාවෙම අවිජ්ජා පත්‍යා සංඛාරා කියන රෝලේ ගමන් කරමින් අපේ ඇස කන නාසය අතපය හිත කුඩු කරගෙන ඉන්නේ අපි. බාහිර ලෝකයෙන් අපව කුඩු පට්ටම් කරලා තියෙන හරියට රේල් පීලා කුඩු තිබ්බ වගේ. පින්නොතනි අන්න ඒ ජරා මරණ ආදී දුක් වලින් අපව නිදහස් කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප ගානක් පෙරම් පුරලා අපට මේ දහමක් ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මෙතෙන්ට තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ශ්‍රද්ධාව, ප්‍රසාදය, විශ්වාසය ඇති කරගන්නවා කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මේකට තමයි පිනුදුන නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාඳුරන්ගේ ලස්සන රූප කාය දැකලවත් බුදුහාඳුරෝ පෙන්නපු ඉරිදි බල යමක මහා ප්‍රාතිහාරේ ආදී ඥානයන් ගැන දැකලා බුදුහාඳුරන්ගේ මහා කරුණා සමාපatti ඥානයෙන් පුද්ගලන්ට පිහිට වෙච්ච ආකාරය දැකලා අපේ ඇස් දෙකට කඳුළු වෙනවා නම් පිනුතුනේ කිසිම දෙයක් නියම ශ්‍රද්ධාවේ ලක්ෂණ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දෙපා සිඹ ගත්තේ දා ශ්‍රාවකයන් මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය සහ දැනගත්තට පස්සේ ඒ තමයි කෑ ගහලා කිව්වේ අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. බුදුහාඳුරනේ ඊටාම මැනවේ ඊටාම මැනවේ හරියට යටිකුරු කරලා තිමිදි දෙයක් උඩුකර කළා කලා වගේ අන්ධකාරයෙන් යන කෙනෙකුට පහනක් දැල්වුවා වගේ දැස් නොපෙනෙන කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ නොමග ගිය කෙනෙක් යහමගට හැරෙව්වා වගේ මට මගේ ගමන් මග ඔබ වහන්සේ වෙනස් කළා. අද පටන් මා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකුට ශ්‍රාවකයෙකු ලෙස සලකන්න කියලා උන්වහන්සේගේ දෙපා සිඹ ගත්තේ මෙන්න මේ දර්ශනය දාලෝකයට දේශනා කළා. ඒ තේරුම් ගත්තොය. ඒ තේරුම් ගත්ත මොහොතේ ඉඳන් මේ තැනැත්තාගේ ජීවිතේ පාටපත් උනේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තේරුම් ගත්තට පස්සේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන එක නෙවෙයි අමාරු. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අයින් කරන එක. මේක තේරුණාට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන එක තමයි අපට පහසු. යහ ධර්මයේ සාන්දෘෂ්ටික බව දකිමින්, අකාලික බව දකිමින් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනකොට ඔහු සතුටින් යන්නේ. ඔහු හරියට මාළුවේ දිය දැම්ම වගේ. ආරස්නංග මාර්ගයෙන්දී ස්රෝතයට වැටීම හරියට ගඟට දැම්ම වගේ ඔහු. ආරස්න මාර්ගයෙන් අයින් කරනවා කියන්නේ
මිච්ඡා වාචා කතා කරනවා කියන්නේ බොරු කීම, කේලම් කීම. ඒ වගේම මිච්ඡා කම්මන්ත ප්‍රාණඝාත ආදී කිරීම, මිච්ඡා ආජීව මේව ඒ තැනැත්තාට එදාට හරියට අර දියේ ඉන්න මාළුවා ගොඩ දානවා වගේ උඩ. ඕට අසහනය වෙන්නේ මෙතනින් අයින් වෙන එක. ධර්මයෙන් අයින් වෙන එක එදාට ඕට අමාරු වෙන්නේ. ඔහු ධර්මය තුල බැසගෙන ඒ ඔස්සේ මොහු ආර්ය මාර්ගය තුල ගමන් කරනවා. ඒ තරක් නෙවෙයි. එදාට ඔහු ලෝකය ගැන ලොකු කෘතඥතාවයක් මුළු හදවතින්ම ඇති වෙනවා. එදාට ඔහු කවදාවත් කියන්නේ නැහැ මං ලෝකයට මෙච්චර කළා මෙච්චර කළා මෙච්චර කළා කිසිම කළ ගුණයක් නැහැ කියලා. ඔහු කවදාවත් කියන්නේ නැහැ පිනතුනි. ඔහු දවසේ පෑ 24ම නොනිදා වැඩ කරත් ඔහු කියන්නේ අනේ මම ඒත් මදි ලෝකෙට කළා තියෙනවා මං ලෝකෙට නැහැ කියලා. පින්නතුනි මේ මහා නිධානයක් අපට ලැබිලා තිබෙද්දී අපි මේ ලෝකෙට කරපු පොඩි පොඩි දේවල් ගැන හිතනකොට අපට දැමිට දුක හිතෙනවා. අනේ කවුරුවත් මං ගැන අගය කරන්නේ නැහැ, ගුණ කියන්නේ නැහැ, කිසිම කෙලේ ගුණයක් නැහැ, බලන්න මෙච්චර මම වැඩ කළා හිතනවනේ සමහරටනේ. ඒ හැම දෙයක්ම අපට හිතෙන පිනතුනි මේ ධර්මයේ බර වටිනාකම අපට නොහැටිච්ච හින්දා. මේ ධර්මයේ වටිනාකම තේරුණා නම් එදාට තමයි අපේ නෙත් දෙකට කඳුළු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තේරුම් කරලා දෙන්න අනාවරණය කරන්න කොයිතරම් පරිශ්‍රමයක් දරන්නේ නැද්ද? කොයිතරම්නම් උන්වහන්සේගේ දෙපා වලින් මේ පොළව සිපගෙන ඇවිදින්නේ නැද්ද? කොයිතරම් ආව්වේ වැස්සේ ගමන් කරන්නේ නැද්ද? ඒ ස්වාමීන් වහන්සේලා මේ දහම සියවස් 25ක් පරපුරෙන් පරපුරට ගෙන එනට කොයිතරම් කැපවීමක් කරන්නේ නැද්ද? අන්න එදාට ඇති වෙන කෘතඥතාවය තුළදී තමන්ට හිතෙන්නේ තමන් මේ මුළු ලෝකෙටම කළ දේ මදි කියලා. එදාට තමන් සන්තකව සියලුම දේවල් වටිනාම දේ තමන්ගේ දරුවෝ ටික ඔක්කොම උනත් මේ සම්බුදු සසුන වෙනුවෙන් ඔහු කැප කරන්න සූදානම්. අන්න ඒ නිසා තමයි එදා සෝවාන් වෙච්ච ශ්‍රාවකයන් දරුවෙක් ලැබුණාම දරුවගේ හත්වෙනි උපන් දිනේදී දරුව වඩාගෙන එන්නේ කොහේටද? ඔව් බුදුරජාණන් වහන්සේ හමු වෙනට එන්නේ දරුවත් වඩාගෙන ඇවිල්ලා කියන බුදුහාඳුරනේ මගේ දරුව හරියම ලස්සනයි මම මේ දරුව හරිය අමාරුවෙන් ලබා ගත්තේ මේ දරුවාට ලෝකේ වටිනාම දේ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඉදිරිපත් කරනවා. භද්‍රහාඳුරන්ගේ කතාව ආදී සිද්ධීන් බලන්න පින්නතුනි භද්‍ර තේර ගාථා ආදී දරුවෙක් ලැබුණාම කුඩා කාලේ පැවිදි කරනකොට සමහර හුඟක් විවේචන කරනවා, මානව හිමිකම් උල්ලංඝනය වෙනවා, දරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නවා ආදී වශයෙන් දේවල් කියනවනේ. ඒකත් කිසියම් පැත්තකින් ඇත්තක් වෙන්න පුළුවන්. ඒ පිනුතුනේ සීලම් ප්‍රකාශයන් කරන්නේ මේ සංසාර චක්‍රය ගැන අවබෝධයක් නැති හින්දා. මේ සංසාර චක්‍රය ගැන අවබෝධයක් තිමිච්ච ශ්‍රද්ධාවන්ත උපාසිකාවන් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන් දරුවා කුසේ පිළිසින ගත්ත මොහොත බව දැනගත් වෙලාවෙම තමයි දරුවා ආසාසනට පූජා කළේ. බිහි වෙනත් කලින් බුදු දාම සංඝගෙන තෙරුවන් සරණ යැව්වේ දරුවා කුසේ ඉන්න කාලෙදිමයි. ඒ තරම පිනතුනි මේ දුකෙන් නිදහස් වෙන මාවතක් කියන එක ඔහුට තේරුණා. අන්නේ දහම් මග පින්නතුනේ අපේ ජීවිතයේ තියෙන සියලු දුක් දොම්නස් දුරු කරලාන හේතුවන සනාතන රැකවරණය පිළිසරණ සද්ධර්මයේ වටපත් වෙනට ඕන. අන්නේ ධර්මයේ අපි සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. ඒ අසා දැනගත්තු දේ තියෙන ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ආදී ගුණ නැවත නැවතත් සිහි කරන්නට ඕන චින්තාමය ප්‍රඥා විදියට. ඒ විතරක් නෙවෙයි ඒ සද්ධර්මයේ යථාර්ථයක් බවට පත් කරගන්නා වූ වැඩපිළිවෙල සම්මා සතිය. අපේ ජීවිතේ හැම හුස්ම රැල්ලක් පාසාම එකතු කරන්න ඕන. අපට මේ ලෝකේ ලැබිච්ච වටිනාම දේ අපේ හුස්ම රැල්ල. අන්නේ හුස්මට සතිමත් බව එකතු කිරීම තමයි ආනාපාන සතිය කියලා කියන්නේ.
ये हुस्म तमें आप जीवत करवानी अपे भौतिक जीवित जीवत करवानी में हुस्म रेलट आप सतिमत बाबा इकतु करोती ये हुस्म टिकम आपे आध्यात्मिक लोकीय जीवत करवन सजीवी साधक बाट पाते न एक आनापान सति वड़न कोट सत्र सति पट्टाने वड़न सत्र सति पट्टाने वड़न कोट सत्य बोज्जंग वड़न सत्य बोज्जंग वड़न कोट विद्या विमुक्ति साक्षात देना एका क्वाड़न कोट हतरक वड़न हतरक वड़न कोट हतक दीन वेन ඒ හත දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා ඒකම දහම මොකද්ද ඒකම කාරණේ තමයි සතිමත්ව හුස්ම ගැනීම පිට කිරීම ආනාපාන සති භාවනාව අප මෙලොවට නිර්පද්‍රිතව බිහි වුණා කියන සංකේතය තමයි අපි මුලින්ම අඬපු අවස්ථාව හුස්මගත් අවස්ථාව අප මෙලොවින් සමුගත්තා කියන සාධකය තමයි අන්තිම මොහොතේ අපේ දරුවෝ ඥාති ටික ඇවිල්ලා බලන්න මෙයා හුස්ම ගන්නවද කියලා. හුස්ම ගැනීම නැවතුණු ගාම කියනවා ආ දැන් අම්ම නැති වුණා. අම්ම මැරුණා. අනේ ඉවරයි කියලා එක පාර කෑ ගහනෝ නේද ගෙදරයි. ගමට මැහෙන කෑ ගහනෝ නේ. පින්නතුනි මෙන්න මේ දෙක අතර අපේ ජීවිතය වඩාත්ම අර්ථවත් විදියට නිවන අවිමුඛ කර අපිව ගමන් කරවන මාවති විදියට ආනාපාන සති භාවනාව බුදුදහම තුල අතිශය සම්භාවනාවක් ලක් කරලා තියෙනවා. භාවනා කමඨාන 40න් සතර ධානම ලබන හේතු වන ප්‍රධානම කමඨාන විදියට සලකන්නේ. ප්‍රථම ධානාදී ධාන හතරම සාක්ෂාත් කරගන්න හේතු වන ප්‍රධානතම භාවනා කමඨානසේ සලකන්නේ ආනාපාන සති භාවනාව. ये सतिपट्ठाने वडन नंगपि आदिकेनेव कुसलेषु धम्मेषु परिशुद्धेहि किल कियनवा आरम्भेदीम कुसल धाम गैन पिरिसुदु भावक ऐति करगन्नट ओन कुसले पिरिसुदु करगन्नट ओन मकद्द कुसले पिरिसुदु करगन्नवा किल कियन सीलेषु सुविशुद्धं दिट्टिं चुजुका कियला शील पिरीशुद करगानटोन दैक्म ऋजु करगानटोन शील के अन्मकद कायिक वाचिक संवर मे निवन मगे अन्नट दिट्टिंच अनुपगम शीलवा दर्शन संपन्नो क्यूदीट मेन्न मे दर्शन संपत्ति अत्यक्यान मे आप मेथे प्रकाश करबु दर्शन अत्यक्यान कायिक वाचिक संवर अतीनटोन ये शीलय प्राज्ञावत मुसुवेच्च शीलाकोन एतनते अंत देखें दुर्वेच्च शीलाकोन इस्कांद पंचके समुदे दकिन के नतकिन अंतिट इस्कांद पंचके हेतु निरोधे निरोधेन अखिल दकिन के नतकिन अंतिट शाश्वत अंतिट मे एतसा नतकिन अंत देखम इकटम दुर्वेन दर्शने तमाई इति इमस्मिन् सति इदं होति इमस्स उपादाय इदं उपद्यति इति इमस्मिन् असति इदं न होति इमस्स निरोधः इदं निरुज्यति किन दर्शने परिसंपादये हेतुफल दहम आर्य न्याय इदपच्यतावे हेतुफल दहम अविद्या सागतो बलवत् लोके देशस् देखरला मुलु परिसंपादि चक्रेम गमन कल्ला अपे मुलु हिताय खायाय मुलु बोडी मेकट अणुगत हरियट करंट वेदन वगे अवसांग वेन्न जरा मरण वगे एक मेन स्वच्छ गोकर वगे हरियट मे दंग अविद्याशय मेक हटगाते मे लोके निरुद्ध वेलाखिल दखिन हरियट हरियट मेन स्वच्छक ट्रिप स्वच्छक मोफकर वगे अविद्यायत्ते वशेष विराग निरोधा संखार निरोधो केन मेन्मे दर्शने
පිනොතින අපේ සමස්ත ජීවිතය මෙන්න මේ යථාර්ථයේ සිටීම බවටපත් කර ගන්නට ඕන. මේක තමයි අපේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක පිනොතුනි. ආධ්‍යාත්මික සිහිනය. බෞද්ධයෙකුට වෙන සිහින නෑ පිනොතුනි. බුදුදම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් සද්ධර්මයට පැමිණියා නම් දිටි සම්පන්න වුණා නම් ශ්‍රොතවත් බව ලැබුවා නම් ධර්ම ශ්‍රෝතියට පැමිණියා නම් එතනත්ාගේ ජීවිතයේ තියෙන ආධ්‍යාත්මික සිහිනය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමත් සිතට යම්කිසි රූපයක් මතක් වෙන හැම වෙලාවකදීම ඒ දකින රූපේ නිරුද්වච රූපයක් මනෝවිඥාණයෙන් දකිනවා කියලා සතිය ඇති කරගන්න එක. අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියන්නේ මෙන්න මේකට දවසට කොච්චර වාරයක් කොච්චර කාලයක් කැපකරනවාද කියන දේ. අපි ඒකට සෝදානන්ද කියන කාරණේ. අපි දුකෙන් නිදහස් වෙන සෝදානන් නම් මෙන්න මෙතෙන්ට එන්නම වෙනවා. වෙන කෙටි මාර්ගයක් නෑ පින්නතුනි. අනිත් දේවල් ඔක්කොම මෙතෙන්ට එන තියෙන උපකාර විතරයි. ඔබ ස්වාමීන් වහන්සේලාට දාන දෙන එක, විහාරස්ථානවලට උදව් කරන එක, මේ හැමදේම පින්නතුනි ඊට පහසුකම් ටික සලසා ගැනීමක් විතරයි. ඊ වගේම ඔබට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්‍යාණ මිත්‍රත්වය මේ හේතු ටික ඔබට ලැබෙනවා. ලැබිල මේ ධර්මයේ යන්නට පහසුකම් ටික සලසලා දෙන්නේ කරන පින්කම් වලින්. ඔබ හැම දෙනෙක්ම හරිම සත්පුරුෂ අය. ස්වාමීන් වහන්සේලාට ශාසනයට ගෞරවයෙන් ආදරයෙන් සලකන අය. අන්නේ සලකනකොට ඔබට ලැබෙන තෑග්ග තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ තෑග්ග ලැබෙනකොට ඒ තෑග්ග නොපිලගෙන ඉන්න බෑ ඔබට. නිතර සිව්පස්යෙන් උපස්ථාන කරනවා නම් කෙනෙක් ඒ කෙනාට කරන ප්‍රතිපකාරය කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වේ ධර්මයෙන් ප්‍රතිපකාර කරන්න කියලා. අන්නේ ධර්මයේ ඔබට ලැබෙන ලොකු පිනකට, ඔබේ කුසලයට, ඔබේ සත්පුරුෂකමට ඒ ත්‍යාගය ඔබට අනිවාර්යෙන් ගන්න වෙනවා. ඒ ත්‍යාගය තමයි මේ ආර්ෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. ඒත් වටිනාම දේ තමයි සම්මා සතිය කියලා කියන්නේ. අඛණ්ඩව මේ සම්මා සතිය තුළ වාසය කරන්න උත්සාහ කරන්න. එක මොහොතක්වත් සතියෙන් බැහැර වෙන්න දෙන්න එපා පින්නතුනි. ඔබ තබන හැම පියමරක්ම සිහියෙන් තියන්න. කිසිම කෙනෙකුට ඔබේ සතිමත් බව පැහැර ගන්න ඉඩ දෙන්න එපා. ඔබ සතිමත්ව තබන හැම පියවරක්ම මේ මිහිමත නෙළුම් මල් පැන නැගලා ඔබේ පා කමල පිළිගන්න සූදානමින් ඉන්නේ. ඔබ සිහියෙන් අයින් වෙන හැම මොහොතකම ඒ මල් නැවත මිහිමත කිඳා බහිනවා. ඔබ පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා මේ මිහිමඩලට ඔබ සැනසීමක් වෙන්නට නම් ඔබ සතිමත් පුද්ගලෙක් වෙන්නට ඕන. ඒ සතිය සිහිලෙන් සහ දර්ශනයෙන් පිරිසුදු වෙන්නට ඕන. කායික වාචික සංවරය උපරිම ඇති කරගන්න. ඒ වගේම මේ පටිසම්භාදී පිළිබඳ දර්ශනය දිට්ඨිංච උජුකා කියපු විදිහට මේ දර්ශනය තමයි තමන් ඉදිරිපිට තියෙන තමන්ගේ දිවි මඟ ආලෝකවත් කරන නොනිමෙන පහන බවට පත් වෙන. මේක තමයි හෙඩ්ලයිට් එක. පින්නතුනි ඒ හැම මොහොතෙම ඔබ මේ ධර්ම මාර්ගය ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ යන්නේ යන්නේ පින්නතුනි ඔබ බාහිර ලෝකෙ මත යැපෙන ගතිය අඩු වෙනවා. ඔබේ සතුට, ඔබේ සැනසීම ඔබ විසින්ම ඔබේ හදවතේ දල්වාලන සදාතනික ආලෝකයක් බවට පත් වෙනවා. එදාට ඔබ බාහිර ලෝකයෙන් සැනසීම සතුට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ බාහිර ලෝකෙට දෙයක් කරන්න යුතුයකමක් වශයෙන් විතරයි. ඊට වඩා කිසිම දෙයක් ඔබ ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකෙන් තියා
ඔබේ ශරීරයෙන්වත් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙච්චර සලකන ශරීරයත් බලන්න පිනුතුනේ කවදා හරිනේ. ටිකෙන් ටික දුර වෙල වෙල ඇඳට වැටෙනවා නැකිට ගන්න බැරි වෙනවා. අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා පින්නතුනි. කටට දාගත්ත දේ ගිලගන්න බැරි වෙනවා. ඔබ විශ්වාස කරනද පින්නතුනේ අන්තිම මොහොත වෙනට ඇතැම් විට එක වතුර බිඳ ගිලගන්න බැරි වෙනවා අපට. එක වතුර බිඳයි කටට දාන්නේ ඒ වතුර බිඳ හිර වෙනවා සමහරට. කටින් නෙවෙයි ඇතැම් විට අතට ගහන සේලයින් බටේ ඒ සේලයින්ට ගියන්නේ නැහැ තමන්ගේ නහරවලින්. ඒකත් හිර වෙනවා අන්තිමට. ශරීරයේ ඒ මට්ටමට පත් වෙන මොහොතක් තියෙනවා පිනතුන අපේ ශරීරවත් අපට ප්‍රතිඋපකාර කරන්නේ නැහැ. නමුත් අපි සලකන හිත අපේ හිත අපට සලකන. ඒ බාහිර සියලුම දේවල් කඩා බිඳ වැටෙද්දී අපට අපේ හිත විසින් ඒ හිතට එකතු කරපු සතිමත් බව විසින් අපට සැනසීම දාකලා දෙනවා. අපේ මානසික සියලු දුක් පීඩා දුරු කරලා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මොහක්ඛයෝ කියපු විදියට රාග ద్వේස මොහ වලින් අපිව නිදහස් කරලනවා. පින්නතුනි මේ දහම වඩාත්ම ශක්තිමත් කරලන වැඩ පිළිවෙලේ ප්‍රධානතම භාවනාවක් තමයි ආනාපානසති භාවනාව. අපි දැන් ටික වේලාවක් භාවනා පුහුණු කරමු. මේ ඉගෙනගත්තු කාරණාත් හොඳට මතක තියාගෙන මම කොහොම හරි මේ අවිජ්ජාපච්චය සංඛාරා කියන සර්කල් එකෙන් නික්මිලා අවිජ්ජායත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ පරිසම්පාද රාමුවෙන් මේ චක්‍රයෙන් මම කොහොම හරි නිදහස් වෙලා දුකෙන් නිදහස් වෙන ඕන කියන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය ඒ ප්‍රාර්ථනාව තමන්ගේ හදවතේ ඉහළම තැන අකණ්ඩව සනිටුහන් කරගන්න. කුමන සම්බාධක බාහිරින් පැමිණියත් කුමන විදියේ ලෙඩ දුක් තමන්ගේ ජීවිතයට ආවත් කිසි විටකත් මේ ආධ්‍යාත්මික ඉලක්කයෙන් බැහැර නොවන්නට දැඩිසේ අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබට සීලම පහසුකම් මේ ලෝකයේ තුලින් ලැබෙනවා. ඔබේ සත්පුරුෂකම් නිසා ඔබ ජීවිත කාලය පුරාම අම්මට තාත්තට සලකලා පූජනීය උතුමන්ට සලකලා අසරණයන්ට පිහිට වෙලා වැඩිහිටියන්ට උපස්ථාන කරලා මේ ලැබපු සීලොම ශක්තියෙන් ඔබේ දියුමකට ආශිර්වාදයක් වෙනවා. ඒ සීල ශක්තියෙන් අපි ආශිර්වාදයක් කරගනිමින් අපේ ආධ්‍යාත්මික ජීවිතය වඩා සඵල කරගන්නට මේ උතුම් ධර්මය අපේ ජීවිතයට පිළිසරණ කරගනිමු. හොඳයි පින්නතුනි භාවනාව සඳහා සෝදානම් වෙන්න. ශරීරය හොඳට පහසුවෙන් තියාගන්න. ශරීරයේ ඍජුව පාත්වා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ හොඳට ඍජුව සැහැල්ලුවෙන් තබා ගන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත් වෙන්න. හිසේ සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඔබ ඉඳගෙන ඉරියව්ව ගැන හොඳට සිහිමත් වන්න සතිමත් වෙන්න.
මේ සිහිය වර්තමානය තුළ නාසය ආශ්‍රිතව සති නිමිත්තේ තියාගන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු විදියට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා දක්වලා තියෙන විදියට තමන්ගේ හිත නාසයාශ්‍රිතව සතිමත්ව තියාගන්න. මේක ඇසෙන් බලල කරන දෙයක් නෙවෙයි, හිතින් හිතලා කරන දෙයක්. ඇස් දෙක අඩවන් කරගෙන අපි මේක කරන්නේ. නැත්තම් ඇස් දෙක වසාගෙන අපි මේක කරන්නේ බලල කරන දෙයක් නෙවෙයි, සිහියෙන් සලකුණු කරගන්න අවස්ථාවක්. වර්තමානය තුළ හොඳට හිත තියාගන්න නාසයාශ්‍රිතව. හිත අතීතයට අනාගතයට යන්න පුළුවන්. ඒ බව හොඳට දැනගෙන නැවත වර්තමානට හිත ගන්න. ඔබේ හිත සමග මිත්‍ර වෙන්න. ඒකටයි හිත මිතුරු කියලා කියන්නේ. හිතත් එක්ක සටන් කරන්න, ෆයිට් කරන්න යන්න එපා. හිත තමන්ගේ හොඳ මිතුරෙක් කරගන්න. ඒ මිතුරා එහෙම ගියොතින් නැවත අරගෙන වර්තමානට එක්කන් එන්න. හිත ඉතාම හොඳින් වර්තමානය තුළ සති නිමිත්ත සමග තියාගන්න.
සති නිමිත්ත සමග වර්තමානයේ සිහියෙන් ඉනකොට විසිරලා යන සිත වර්තමානයේ කාර්මුණකට පැමිණෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම හිතේ තැම්පත් බව, හිතේ ලස්සන, හිතේ සෞම්‍ය බව ඔබට දැක ගන්න පුළුවන්. හිත තමන්ට කීකරුවන ආකාරය දැක ගන්න පුළුවන්. අන්නේත් එක්කම අපි ඒ සති නිමිත්තට අපි ආස්වාස ප්‍රස්වාසයත් එකතු කරනවා. සෝ සතෝ ආස්ස සති, සතෝ පස්ස සති. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව හොඳට සිහින් ඉන්නේ. හුස්ම පිට වෙනකොටත් පිට වෙන බව හොඳට සිහින් ඉන්නේ. නාසය ආසිරසවයි දිගටම හිත තියාගෙන ඉන්නේ. සතෝ වාසසාමි, සතෝ පස්සසාමි. සිහියෙන් හුස්ම ඇතුළු වෙනවා, සිහියෙන් හුස්ම පිට කරනවා. හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැන සතිමත් වෙනකොට දීර්ඝ හුස්ම සහ කෙටි හුස්ම ගැනත් මට ටිකෙන් ටික අවබෝධය ලැබෙනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ
දීගම් පස්සසාමීති පජානාති. රස්සන වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සන් වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ආශ්වාස ප්‍රශ්වාසය ගැන මට සම්පූර්ණ අවබෝධයක් දැන් ලැබෙමින් පවතිනවා. දිගටම මම නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඇතුළුවීමේ සමස්ත ආශ්වාස කාය ගැනම සිහියෙන් වාසය කරනවා. හුස්මේ මුල මැද අග ගැන සම්පූර්ණ අවබෝධයෙන් හුස්ම ගැනීම හා පිටකිරීම සිදු කරනවා. නාසය ආශ්‍රිතවයි හිත දිගටම තියාගෙන ඉන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කයේ ටිකෙන් ටික සංසිඳන ආකාරය මාත් විඳිනවා. සබ්බකාය පටිසංවේදී
අස්සසිස්සාමීති සිකති. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සිකති. පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසය ගැන සිහියෙන් ඉන්නකොට මගේ හිතට ප්‍රීතියක් දැනෙනවා, සැපයක් ලැබෙනවා. මේ ප්‍රීතිය හා සැපය භුක්ති විඳිමින් මා ආස්වාස ප්‍රස්වාසය කරනවා. සිතට දැනෙන මේ ප්‍රීතිසහගත සුඛසහගත වේදනාව ස්පර්ශ කරමින් සතිමත්ව ආස්වාස ප්‍රස්වාස ගැනීම මා සිදු කරනවා.
ආනාපාන සතිය තුළ හිත සමාධියමත් වෙනකොට හිතට ලොකු ප්‍රීතියක් සෝයක් සහිත වේදනාවක් ලැබෙනවා. ඒ වේදනාවත් අනිත්‍ය දෙයක්. ස්පර්ශයෙන් හටගත් වේදනාව ස්පර්ශයෙන් නිරෝධ වෙනවා බව දකිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. ආනාපාන සතිය තුළ හිත සමාධිමත් වෙන්න වෙන්න හිතේ දැඩි ප්‍රමෝදයක් සතුටක් හටගන්නවා. හිත පිරිසිදු වෙන්න වෙන්න හිත පිනා යන ගතියක් ඇති වෙනවා. හිත කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරය විමුක්තියට පත්වන ආකාරය මන් දකිමින් ආස්වාස ප්‍රස්වාසය තවදුරටත් කරනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන සතිමත් වෙනකොට මගේ හිත හොඳට මට පේන ගන්නවා. හරියට වතුරක් පිරිසිදුව තියෙනකොට ළිඳක පතුල හොඳට පේනවා වගේ මගේ හිත හොඳට පේන ගන්නවා. හිතට එන ඕනම අරමුණක් මට ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන්.
මේ හිත කියන දෙයක් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන අනිත්‍යතාවයට පත්වන දෙයක් බව මා දකිනවා. නාම රූප නිසා හටගත් විඥාණය නාම රූප නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ හිත නේතං මම නේසෝහමස්මි නමේසවත්තා. ඒ හිත මගේ නොවේයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒක හේතුඵල දහමක ප්‍රතිඵලයක් බව දකිමින් මා තවදුරටත් නාසය ආශ්‍රිත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාස කරනවා. ආස්වාස ප්‍රාස්වාසය තුළ හිත තැම්පත් වෙන්න වෙන්න මාලෝකයේ යථාර්ථය නුවණින් දකිනවා. මගේ ජීවිතය කියන්නේ ඇසින් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ දැනීම, දීවට රසය, ශරීරයට පහස සහ හිතට ධර්මාලම්බන කියන කරුණ මා දකිනවා. මේ ඉන්ද්‍රියකින් අරමුණක් හටගන්නකොට රූප වේදනාදී ස්කන්ධ පංචකයක් හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ස්කන්ධ පංචයක් ලෙස විපාක මට්ටමෙන් හටගත්තු මේ දෙය මා තේරුම් ගන්නේ එය නිරුදුනාට පස්සේ ස්කන්ධ හතරකින්. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරෙන් තමයි මේ සියලුම දේවල් මා හඳුනා ගන්න අවස්ථාව. ඒ ස්කන්ධ හතරත් හේතු නිසා හටගෙන හේතු නැති කල්හි මේ මොහොතේම නිරෝධයට පත් වෙනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පංසති
අත නිබින්දතේ දුක්කේ ඒස මංගෝ විසුන්දියා. සාදු සාදු සාදු. හොඳයි පිනතුනි, අද අප සාකච්ඡා කළේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේන ද්විතීය අරිය ශ්‍රාවක සූත්‍රයයි. අවිද්‍යාව ඇති කල්හි දුක හට ගන්න ආකාරයත්, අවිද්‍යා නිරෝධයෙන් දුක ඉතුරු නැතුවම නිරෝධන ආකාරයත් අප මේ නුවණින් අසා දැනගෙන පුහුණු කරපු අවස්ථාව. තින් භාවනා කමටහන් අතර ආනාපාන සතිය ඉතාම සෞම්‍ය විතර්ක සංසිඳ වෙන භාවනාවක් විදිහටයි සඳහන් වන්නේ. ඉතින් අපි ඇත්තටම අපට ආදරේ නම් පින්නතුනි ආනාපාන සතියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. අපේ හිතට අපි මිතුරෙක් වෙන්නට ඕන. ඉතින් අප මේ ජීවත් කරවන්න ගන්න හුස්ම අපේ ආධ්‍යාත්මික ලෝකයක් ජීවත් කිරීම සඳහාම අපි පාවිච්චි කරන්නට ඕන. මේ මනුස්ස ලෝකේ එක මොහොතක් හුස්ම ගන්න පිට කරන්න මේ හුස්ම රැල්ලකට අපි හුඟක් වියදම් කළා තියෙනවා. ප්‍රීපේඩ් කළා තියෙන මේක නිකන් නෙවෙයි. කල්ප ගානක් කරපු වියදමක රිසල්ට් එක තමයි මේ හුස්ම ගැනීම කියලා කියන්නේ. ඉතින් ඒක නිකම් මේ වාතාලයට එක් කරන්න දෙන්න එපා පින්නතුනි. ඒ හුස්ම රැල්ලක් කොච්චර වටිනවාද කියලා දැන් ඔබට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඔව් මරණාසන්න මොහොත ළඟ වුණාට පස්සේ. එකවරක් හුස්ම අරගෙන පිට කරන්න අපි දරන උත්සාහය අන්තිම මොහොත වෙන විට කොච්චර අමාරුද පින්නතුනි. ඉතින් ඒක කලින්ම තේරුම් අරගෙන අපි මේ හුස්ම ගැනීමට ආනාපාන සතිය පුහුණු කරවතින් අපේ ජීවිතේ ලොකු ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හුස්ම රැල්ල අපේ ජීවිතේට ලබා දෙන අපේ අම්මා මාස 9ක් 10ක් උසේ දරාගෙන අපිව හිටියා. ලොකු කැපවීමක් කරලා අපිව මෙලොවට දායාද කළා, ජනිත කරවලා, කිරෙන් දහදියෙන් ආහාරෙන් අපිව පෝෂණය කරලා අප මේ මිහිතල මත කෙලින් තියලා ලෝකේ පුරාම ඇවිදලා යනට ලොකු ශක්තියක් අපේ අම්මා තාත්තා අපට ලබා දුන්නා. මේ ආත්මය අම්මල විතරක් නෙවෙයි සසරගත ජීවිතවලදීම අනන්ත අප්‍රමාණ අම්මල තාත්තලා අපට උදව් කරලා තියෙනවා. ඉතින් ඒ අම්මලට තාත්තලට කරන ලොකුම උපකාරය එයා කොහේ හිටියත් එයාට පින් වැඩෙන විදියට අපේ ජීවිතේ පාත්වා ගන්නට අපි උත්සාහ කරවතින් මේ ආනාපානසති භාවනාව පුරුදු කරලා ඒක සැබවින්ම අපේ අමලට තාත්තලට පින් වැඩෙන අවස්ථාවක්. ඒක දානයක් දීලා පින් අනුමෝදන් කිරීමක් වගේ එකක් නෙවෙයි. ඊට වඩා බොහෝම ඉහළ කුසලයක්. අපේ අතීත ගත ආත්ම භාවල අම්මල සාදුකාර දෙනවා ඇති ඉහළ තලවල ඉඳගෙන අපි දිහා දැකලා. අපි දුකෙන් නිදහස් වෙන ආකාරය දැකලා. ඉතින් එයාටත් අපි උදව් කරන්නට අපට මේ භාවනාවම උපකාරයක් කරගන්න පුළුවන්. එනිසා මේ ශ්‍රවණය කරපු දහම ජීවිතය තුළින් සක්‍රිය කරගන්නට අපි උපරිම උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් උතුම් පින අපේ මියගිය ඥාතීන් ඇතුළු සසරගත සියලු අම්මල තාත්තල මේ පින දැක සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් කරක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ට සාදුකාරයකින් පින් අනුමෝදන් කරමු. රැස් කරගත් මේ සියලු කුසල දහම්වල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසේවා. ඔබේ ආධ්‍යාත්මික ගමන් මඟ සඵල කරගන්නට, විසිතුරු කරගන්නට මේ උතුම් කුසලයාත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ඉතාම ඉක්මන් භාවයකදී සියලු දුක් කෙළවර කොට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් මේ සියලු කුසල්
हेतु वासना वेवा किला प्रार्थना करमु। दुःखं पन्ता च निर्दुःखा भयं पन्ता च निर्भया शोकं पन्ता च निःशोका हन्तु सर्वे पिपानिनो। दुखिन पेलेन सत्म दुखिन मेदित्वा बियेन पेलेन सत्म बियेन तीवित्वा सोविन्तेवेन सत्म स्वम्नस्न वित्वा नितिन मेहम सत्म हेम दिनाटम तिरुवन सरणाई।